සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කුම්භූපං කාය මිමං විදිත්වා නගරූපමං චිත්තමිතං තපෙත්වා යෝදේත මාරං පඤ්ඤායුතේන චිතංච රක්කේ අනිවේසනෝ සයාති පින්වත්නි පිළිවෙලින් පවත්වාගෙන ධම්මපද දේශනා මාලාවේ 31 වන දේශනාව ධම්මපද චිත්ත වර්ගයේ 6 වෙනි දේශනාව කුම්භූපමං කාය මිමං විදිත්වා මේ කය මැටි බඳුනක්සේ දැන නගරූපමං චිත්ත මිදං තපෙත්වා මේ සිත නගරයක් වගේ ආරක්ෂා කරගෙන යෝදේත මාරං පඤ්ඤා යුදේන ක්ලේස් කුමාරයාට ප්‍රඥාව නැමති ආයුධයෙන් ගහලා ජිතංච රක්කේ අනිවේසනෝ සියා උපදවන ලද තරුණ විදර්ශනා ඥාණය ආරක්ෂා කරගෙන සමාපත්තිය ගයක් කොටගෙන විදර්ශනාව ආරක්ෂා කරගෙන ධානවලට නැත්තම් ධානයට මුලා නොවි වාසය කරනවා කියන එකයි ඒ අර්ථයක තේරුම් ගන්න ඕනේ ධානයේ ඇලීනේ නැතුව ධාන ඉක්මවා විපස්සනාවෙන් කෙලෙස් නසන එකයි මෙතන කතා කරලා තියෙන්නේ. ඉතින් මෙවැනි වටිනා අර්ථ සහිත ගැඹුරු දේශනාවක් මේක. මේ දේශනාව කරන්න හේතු වුණා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සවැත්නුවර වැඩවිසු 500ක් ස්වාමීන් වහන්සේලා අරිහත්ත්වයේ දක්වා කමඨහන් අස්වාගෙන භාග්‍යතුන් වහන්සේ වෙතින් අවසරත් අරගෙන මේ මහණදම් පුරන්න ඒ කියන්නේ භාවනා කරන්න කියලා යදුන් 100ක් දුර ගමකට වැඩම කළා. වනාන්තරයක් අසල තියෙන ගමක්. ඒ මිනිස්සුත් පැහැදිලා වන්දනා කළා 500 නමකටම දානෙත් පූජා කළා. වස්තුම් මාසෙ වැඩ ඉන්න හි ආරාධනා කළා පමණක් නෙවෙයි අවශ්‍ය පහසුකම් ටික හදලා දුන්නා. සිව්පස පහසුව. ඉතින් ස්වාමීන් වහන්සේලා පළවෙනි දවසේ වඩිනකොට එහි වනාන්තරේ ගස්වල වාසය කරන භූමාටු දෙවියෝ නැත්තම් රුක් දෙවියෝ කියලා අපි කියනවා. ඒ දෙවිවරු උන්වහන්සේ සීලානුභාවය නිසා බිමට බැස්සා. දිව්‍ය පුත්‍රයත් වඩාගෙන බිමට බහිනවා. එහෙම කල්පනා කළා මේ සිල්වත් උන්වහන්සේලා බිම භාවනා කරද්දී අපි උඩ විමානවල ඉන්න එක සුදුසු නෑ ඒ නිසා බිම ඉන්නවයි කියලා. හිතුව අද ඉඳලා හෙට වඩි කියලා ආයෙත්. නමුත් දෙවැනි දවසේ ගමට පිණ්ඩපාතකින් නැවත වඩිනවා. ඒ දවස් 15ම මේ දෙවිවරු හිටිය බිම උරට යන්න බැරුව. ඒ නිසා ආයතර කතාවක් ඇති වුණා. දිගටම මෙහෙම වුණොත් අපිට හැමදාම බිම තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේලා මෙතනින් යවා ගන්න ඕනේ කියලා රාත්‍රී කාලේ තනියම භාවනා කරන භික්ෂුන් වහන්සේලාට සක්මන් මළුවේ කෙළවර ඉඳගෙන
ඔළුව නැති ශරීර පෙන්වනවා. නොයෙක් භයජනක රක්ෂ රාක්ෂ ආදීන්ගේ ශබ්ද පිට කරවනවා. ඒවා අහලා දැකලා ස්වාමීන් වහන්සේලාට කැස්ස වගේ රෝග හටගත්තා. ඉතින් මේ රෝග හටගත්තේ අමනුෂ්‍යයන්ට ඇතිවෙච්ච බය නිසා, දැකීම නිසා. දෙවියෝ තමයි මවල පෙන්නන්නේ. දෙවියෝ කියන්නේ අමනුෂ්‍යනේ. මනුෂ්‍යන වන හැමෝටම කියන අමනුස්ස. ඉතින් මේ අමනුෂ්‍ය ආබාධයකට පත්වලා ලෙඩ වෙලා එකිනෙකා මුණ ගැහුණ මැව්වා. මොනවද තියෙන, මට කැස්ස තියෙන, මට කිවිසුම් යනවා ආදි වශයෙන් මේ අය කතා බහ කරගත්තා. ඊළඟට මුණ ගැහිච්ච දවසේ දවස් 7කට වරක් වගේ මුණ ගැහෙනවනේ සතියේ. සක්මන් කෙලවර මම ඔළුවක් නැති කඳක් දැක්කා. වැසිකිළිය අසල අමනුෂ්‍යෙක් කෑ ගන්න ඇහුණා. ඔය වගේ දැන් කතා බහ වෙලා කොමත් එහෙම ප්‍රශ්නයක් ආවට පස්සේ තීන්දුවක් වෙනවා. අපිට මෙතන හරියට බණ භාවනා කරගන්න බෑ, බයයි. ඒ නිසා අපහසුකම් තියෙනවා. භාග්‍යතුන් වහන්සේට කියලා වෙනත් තැනක් හොයාගමුයි කියලා හැමදෙනාම එකඟ වෙලා අර මිනිස්සුන්ටත් කියලා භාග්‍යතුන් වහන්සේට නැවත 300ක් ගියා වැඩම කළා. ඇව ආයි ඉක්මනට ආවේ මොකද කියලා. ලයි මතක් කළා, ස්වාමීන් එහි කරදර ගොඩාක් තියෙනවා. හිස නැති ශරීර පේනවා, බිවිසුම් සද්ද ඇහෙනවා. ඒ නිසා අපි ලෙඩ වෙන්න පටන් ගත්තයි කියලා. මේ බය වෙලා. ඊළඟ භාග්‍යතුන් වහන්සේදල එතන තමයි හරියන තැන. එතෙන්ට යන්න යනකොට ආයුධයක් රැගෙන යන්න කිව්වා. මොකද්ද මේ ආයුධය කියද්දී භාග්‍යතුන් වහන්සේ අපි කවුරුත් දන්න කරණීය මත්ත කුසලේනාදි මෙත්ත සූත්‍රය නමින් සඳහන් වෙනවා. නැත්නම් කරණීය මෙත්ත සූත්‍රය මෛත්‍රිය පිළිබඳව අදාළ දේශනාව කියා දුන්නා. මෙන්න මේ සූත්‍රය සත්‍යයනා කරමින් වනයේට ඇතුල් වන්නේ කිව්වා. ඒ සූත්‍රයේ තියෙන විදියටම මෛත්‍රී භාවනාවත් කරන්න කිව්වා. ඉතින් වැදලා අවසර අරගෙන කටපාඩම් කරගෙන වනපොත් කරගෙන මේ කැලේට ඇතුල් වීමේදීම මේ සූත්‍රය සත්‍යයනා කළා. ඒ වෙලාවේ මේ දෙවිවරු පුදුම විදිහේ මෛත්‍රියකටපත් වෙලා මිනිස් වෙස් මවාගෙන ඉදිරියට ගමන් කරලා පිළිගත්තා. සිවුරු පාත්‍ර ඉල්ල ගත්තා. අතපය මිරිකන්ඩ අවසර ගත්තා. ඒ තැන්වල ආරක්ෂා රැකවල් යොදා ගත්තා සුවසේ සොයන්නාසරට භාවනා කරන්නට. ඉතින් මේ සියලුම දුවදුරු මෛත්‍රී සූත්‍රය හෙවත් කරණීයමෙත සූත්‍ර සත්ගායනාවෙන් අමනුෂ්‍ය බිය දුරු වුණා. දෙවියන්ගේ දේවාරක්ෂාව ලැබුණා. ඉතින් මේ බව අපට මෙත්තානිසංස සූත්‍රය සඳහන් වෙනවා. අමනුස්සානං පියෝ හෝති. මේ කියන විදිහට මෛත්‍රී භාවනා කළොත් එහි ආනිසංස බොහෝ තියෙනවා. මනුස්සානං පියෝ හෝති දේවතා රක්ඛන්ති. මිනිසුන්ටත් ප්‍රිය වෙනවා, මිනිසුන්ගෙන් කරදරයක් වෙන්නේ නැහැ, හිතවත් බව ඇති වෙනවා. සාධාර්මික දෙවිවරු ආර්ය දෙවිවරු විසින් අපිව ආරක්ෂා කරනවා. ඒක තමයි සිද්ධ වුනේ. එනම් නොයෙක් විදිහේ ක්‍රමවේද වලින් දීඝාවායේ මහන්තාවා මජ්ඣිමා රස්සකානුගතෝලා දිට්ඨාවායේ වද්දීටා ඒ දිට්ඨා ඒ චතුරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. නොයෙක් විදිහේ බෙද බෙදා මේ ලෝක සත්‍ය පොදුවේ අරගෙන දුටු සත්‍යයන්ටත් නොදුටු සත්‍යයන්ටත් මෛත්‍රී කළා. දිග මහත කොටාදී සත්‍යයන්ටත් මෛත්‍රීක. මහා ශරීර තියෙන අයට, කුඩා ශරීර තියෙන අයට මෛත්‍රී කළා. දුර ඉන්න සත්‍යයන්ටත්, ළඟ ඉන්න සත්‍යයන්ට. දැන් මේ මෙතන බලන්න කල්පනා කරලා දැන් දෙකට බෙදුවොත් මේ ලෝකෙම ඉන්න සත්‍යයෝ, දුර ඉන්න සත්‍යයෝ වෙනයි, ළඟ ඉන්න සත්‍යයෝ. දැන් ළඟ කිව්වොත් අපිට වෙන අපේ සෙනසුනේ ඉන්නේ ළඟයි. මෙතෙන් ඈත ඉන්න ඔක්කොම දුර සත්‍යයෝ. එතකොට මේ ලෝකෙම ඉන්න සත්‍යයෝ මේ කෑලි දෙකට අයිති වුණා, කුලක දෙකට අයිති වුණා. එතකොට සියලු සත්‍යයන්ටම මෛත්‍රී කළා වෙනවා. ওই විදියට මෛත්‍රී භාවනා කරන්නට ඕන. ඒ සඳහා දිනු කරගත යුතු ධර්ම 14ක් මේ සඳහන් වෙනවා. අකරණීය ධර්මයක් සඳහන් වෙනවා, නොකළ යුතු ධර්මයක්, කුඩා අනු කුඩා වරදක්, බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාගෙන් ගරිහා ලැබෙනව කරන්න එපා කියන එකයි. අන්න සක්කෝ උජෝජසෝජෝචාදී හොඳ ගතිගුණ තියෙන දක්ෂ බව, කීකරු බව,
රීචු බාව ඔය වගේ තියෙනවා. ඒ සූත්‍රය කියා දෙන නෙවෙයි අද බලාපොරොත්තු වෙන්නේ, අද තියෙන්නේ මේ කියන සූත්‍රයේ පාදක කරගෙන ස්වාමීන් වහන්සේලාට බොහොම පහසුකම් සැලසුණා මේ දෙවිවරුන්ගෙන්. උපස්ථායක වශයෙන් උපස්ථානත් කළා. එහෙම ඉන්න වෙලාවේ බොහොම හොඳට සිත සමාධිමත් වුණා. සමාධිමත් වෙනකොට විදර්ශනාවට සිත බැසගත්තා. මේ පන්සිය නමගෙම හිත නාම රූප දෙක අනිත්‍ය වශයෙන් බලන්ඩ නැත්තම් පෙනෙන්න පටන් ගත්තා. හිතුන මේ ආත්ම භාවයේ බිඳින සුළුයි, ස්ථීර නැහැ, මැටි බඳුනක් වගේ කියලා විපස්සනා කරනකොට බුදුරජාණන් වහන්සේ ගඳකිලිය වැඩ ඉඳගෙනම මේ භික්ෂුන් වහන්සේලට ඒ විපස්සනාව සමෘද්ධ වේවා කියන අදහසින් දේශනා කළා. කුම්භමං කාය මිමං විදිත්වා නග රූපමං චිත්ත මිතං තපෙත්වා යෝදේත මාරං පඤ්ඤායුදේන ජිතං ච රක්කේ අනිවේසනෝ සියා. පද හතරක මේ උතුම් ගාථා රත්නය දේශනා කරද්දී මේ පින්වත් ස්වාමීන් වහන්සේලා පන්සිය නමම අරිහත්ත්වයට පත් වී වදාළා. ඒ තරම් ඉතා වටිනා ගාථා රත්නයක් තමයි අද අපේ මාතෘකා කරගත්තේ. පරමාර්ථ ධර්ම සහිතයි කෙරීම විපස්සනාවටම මුල් වෙච්ච දේශනාවක්. මෙහිදී කුම්භූපමං කාය මිමං විදිත්වා, මැටි බඳුන මොන වගේද, වතුර දාලා පස් වලින් මැටි හදාගෙන අනලා පදම් කරලා මේ මැටි භාජන හදනවා. ඉතින් මේ හදන මැටි භාජන වල ස්වභාවය මොකද්ද? බිම වැටුණොත් වහා බිඳෙන සුළුයි. ආන්න ඒක සමානයි මේ ශරීරයට. දැන් මේ මැටි භාජන වගේම තමයි අපි මේ පරිහරණය කරන ශරීර කූඩුව. මේක කොයි වෙලාවෙ කොතනකදී බිඳේද දන්නේ නැහැ. ඒ තරම් අවිනිශ්චිත කයක් තමයි මේ මිනිස්යාට ලැබිලා තියෙන්නේ. ඉතින් මේ ශරීරය නාමකාය රූපකාය කියලා කොටස් දෙකක් තියෙනවා. රූපකායේ තියෙනවා කෙස්ලොම් ආදී කොටස් 32ක්. නාමකායේ තියෙනවා වේදනා සංඥා සංකාර විඥාන කියනා වූ කොටස් ඒත් හතරක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ හතරනේ. ඒ හතරය කෙස්ලොම් නියදත් ආදී වශයෙන් අපි කල්නොත් කියලා තියෙනවා. ඒවා හොඳට හිතට ගන්න ඕනේ. මෙන්න මේ කොටස් තමයි පඨවි ධාතු කියන්නේ. 20ක් තියෙනවා. ආපෝ ධාතු පිතසෙම් සරවලි ආදී වශයෙන් 12ක් තියෙනවා. තේජෝ ධාතු පරිජීරණ ආදී පාචක සන්තාප ආදී ධාතු 4ක් තියෙනවා. උණ උෂ්ණය ඔය කුසට ගිහිපු දේවල් ජීර්ණය කරන්න හේතු වෙන උෂ්ණය තේජෝ ධාතු ආදී වශයෙන් තියෙනවා. කෙස් රැවුල් ඉදෙන්න හේතු වෙන ධාතුකුත් ඒ කියන්නේ ස්වභාවිකුත් තේජෝ ධාතුවේ තියෙනයි කියනවා. ඒ වගේ හතරයි. එතන වායෝ ධාතු උද්දංග මදෝගම ආදී වශයෙන් හයක් තියෙනවා. ඔක්කොම 42ක් තියෙන ධාතු මානසිකාරයට ගියොත් ඒවා දැනගන්න එක හොඳයි. දැනුමට අර අපි ප්‍රායෝගික භාවනා කරනකොට කොයි වෙලාවක හරි අපිට මේවා ගන්න පුළුවන් මානසිකාරයට. භාවනා වැඩෙන්නේ නැත්නම් එකින් එක මානසිකාර කරන්න පුළුවන් වුණාම වැඩෙනව නම් අවශ්‍ය නැහැ, වෙනම වැඩෙන්නේ නැති අයට පුළුවන්. පුබ්බ ලෝහිත සම්පන්නම් බහොස්ස කුණ පස්සච නරවීර කතං වග්ගු සමුග්ගමිව චිත්තතං. සරවේන් හා ලේයින් පිරුණු බොහෝ කුණපේන්ද පිරුණු ශරීරය නරවීරයක විසින් කරන ලද සිත්කලු සුමුගුවක්සේ සිතියම් කරන ලදය. ඒක කියන්නේ මේ සරව ලේවලි පිරිච්ච මේ කුණු ශරීරය චිත්‍රශිල්පියෙක් විසින් ලස්සනට ඇදපු චිත්‍රයක් වගේ පේන. එළියෙන් පේන්නේ එහෙමයි. අපි උපමාවටත් කියනවා අර ඇතුලෙන් අසුචි පුරවා පිටතින් සිතුවම් මැදි කලයක් වගේ. ඇතුලේ තියෙන අසුචි එළියේ තියෙන චිත්‍රය. ඒ වගේ එළියෙන් ලස්සනයි ඇතුලෙන් ගැතයි.
අල්ලචම්ම පටිච්චන්නෝ නොදාරෝ වහාවනෝ සමන්තතෝ පක්කරති අසූචි පූති ගන්දියෝ. තෙත්තු සමකින් වැසුණු නවදොරක් ඇති මහා වනයක් බඳු මේ සිරුර හැම පැත්තකින්ම කුණු වැගිරෙනවා. ඇමාතින් අපිරිසුදුයි කුණු ගඳ හමනවා. දුක්කන්දෝ අසුචිකායෝ කුණපෝක්කරූපමෝ නින්දිතෝ චක්කුභූතේහි කායෝ බාලාභිනන්දිතෝ. දුර්ගන්ධ අසුචි සමූහයක් වූ කුණපයක් වූ කසල ගොඩක් බඳු මේ සිරුර නුවණැත්තන් විසින් නිඳා කරන ලද්දේය. මෝඩයන් විසින් සතුටු වන ලද්දේය. දැන් මේ කුණු තියෙන ශරීරය ප්‍රඥාවන්තයා දකින තුච්ච කරලා ඒක වරණා කරන්නේ නැහැ. හැබැයි මෝඩයා ඒක වරණා කරනවා. දිපාදකෝයං අසුචි දුග්ගන්ධෝ බහුපද්දවෝ නානා කුණව පරිපූරෝ විශ්වවන්තෝ තතෝ තතෝ. දෙපා ඇති මේ සිරුර අපවිත්‍රයි, දුගඳයි, බොහෝ උවදුරු තියෙනවා. නොයෙක් කුණු ගොඩවල් වලින් පිරිච්ච එකක්. ඒ එතනින් කුණු වහණය කරනවා. සචේ ඉමස්ස කායස්ස අන්තෝ බාහිරතෝ සියා දණ්ඩා නූන ගහෙත්වාන කාකසෝනේච වාරයේ. ඉඳින් මේ ශරීරයේ ඇතුල් පැත්ත පිටට හැරෙව්වොත් එකල දඬුමුගුරුගෙන බලුකපුටු හිවලුන් එලවන්ට සිදුවෙනවා. අන්නං පානං කාදනීයං භෝජනංච මහාරහං ඒක ද්වාරේන පවිසිත්වාන වදාරේහි සන්දති. එක දොරටකින් ඇතුළු වන ප්‍රණීත ආහාර නවදොරකින් එළියට යනවායි කියනවා. ඒ කියන්නේ දැන් මුඛයෙන් අපි කන්නේ ඒවා ප්‍රධාන වශයෙන් දොරටු දෙකකින් දුගඳ හමමින් බැහැර වෙනවා කියන එකයි. අන්නං පහනං කාදනීයං භෝජනංච මහාරහං බුඤ්ජති සපිරි වාරෝ නික්කාමෙත්තා නිලීයති. ප්‍රණීත ආහාර පාන පිරිස් පිරිවරාගෙන අනුභව කරාත් ඒවා පිට වෙන වෙලාවේ හැංගිලා පිට කරනවලු. අන්නං පානං කාදනීයං භෝජනංච මහාරහං ඒක රත්ති පරිවාසා සබ්බං භවති පූතිකං. මේ කාපු ප්‍රණීත රසවත් සුවඳවත් ආහාර එක රැකින් කුණු වෙලා යනවා. ඉතෝ පක්කිත්ත මෙත් මේතස්මින් එත්තෝ යාතිච පූතිකං ජනාතුච්ඡං විහඤ්ඤන්ති දේහස්මින් උබතෝ මුකේ. මේ සිරුරෙහි මේ පැත්තෙන් දාන දේ අනිත් පැත්තෙන් පිට වෙනවා. හරියට දෙපැත්තෙන්ම කටවල් තියෙන කුණු මල්ලක් වගේ. දෙවනි කුණු මල්ලකට මේ සත්වය නිකරුණේ වහන්සි වෙනවා. කියන්නේ ඒක සරසනවා, පිළියම් කරන්න යනවා. ඕනකට වඩා මේ කෙරෙහි හිතනවා, ක්‍රියා කරනවා නම් අන්නේ වෙහෙසනවායි කියනවා. සහ හිතලත් වෙහෙසනවා. ඒක හොඳයි, ලස්සනයි, මගේ කරගන්න ඕනේ කියලා රසුචි ගොඩකට පෙම් කරනවා. තමන්ගේ කරගන්න යන්නේ මොකද්ද? දෙපැත්තෙන් කටවල් තියෙන අසුචි මල්ලක් තමයි මෙයා අයිති කරගන්න ගිහින් තියෙන්නේ. යත අග්ගිම්මි පක්කිත්තං හෝති සබ්බම් පිචාරිකං යත දේහේපි පක්කිත්තං හෝති සබ්බං කරීසකං. ගින්නේ දාන හැමදේම අළු වෙනා වගේ සිරුරේ දාන සිරුරට ඇතුල් කරන හැමදේම අසුචි බවට පත් වෙනවා. නචා පක්කි පිතුං සක්කා පක්කිත්තං රක්කිතුම් පිච්ච දුප් පමුංචේ ඉද මිදං දුක්ඛං නරාණං සත්තාගතං. සිරුරෙහි ආහාර නැතුල් නොකළොත් මේක පවත්වන්න බැරි වෙනවා. ඒ වගේම බහාලන ලද ආහාර රකින්නත් බෑ. හැමදාම මේ ආහාර කියන එක ඇතුල් කරන්න වෙනවා. ඒවා අසචි බවට පත් වෙලා හැමදාම බැහැර වෙනවා. මේක නවත්තන්න බෑ. මේක මහ දුකක්. ආහාර ගන්නව කියන එකත් දුකක්, ගත්තු ආහාර බැහැර කරන්න වෙනවා කියන එකත් දුකක්. බහු ධම්ම සමෝධානෝ බහුපච්චේ නිශ්චිතෝ බහු සාධාරණෝ කායෝ
බහුපද්දව පීලිතෝ මේ ශරීරයේ රූප ධර්ම රසක් වූ රැස් වූ තැනකි. කියන්නේ රූප ධර්ම එකතු වෙච්ච තැනක්. පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහ ධාතුන් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. බොහෝ හේතු නිසා බහුපච්චේ අනිශ්චිතෝ හේතු නිසා තමයි මේ ශරීරය පවතින්නේ. හැමෝටම සාධාරණයි මේ ශරීරය පොදුයි හැමෝටම. බොහෝ උපద్రව වලින් පීඩා විඳින එකක් ශරීරය. සචේපි අන්තෝ ගත භාග රාසි චරෙය්‍ය කාමං බහිනික්කමිත්වා දණ්ඩං ග්‍රහෙත්වා පනකාක සෝනේ නිවාරේ අඤ්ඤ මකුබ්බමානෝ. ඉතින් ඇතුළත වූ කොටස් අරගෙන එළියෙන් තිව්වොත් ඔය තියෙන හදවත අකුමාව බඩවැල් වගේ ඒවා කපලා එළියට දැම්මොත් ඒ වර කිව්වා වගේ දණ්ඩක් අරගෙන බලු කපුටන් එලවන්න වෙනවා, උන් එනවා ඒවා කන්න. නවිච්ඡති දුක්ඛ මන්තං නිච්ඡං ශරීරතෝ පූති මසාරමඤ්ඤං ඒතාදිසේ චාපි කරොන්ති චන්දං තතෝ කිමඤ්ඤං පනමෝග කිච්ඡං. සිරුරට වඩා දුකක් අනාත්ම අනිත්‍ය වස්තුවක් කුණු වූ දෙයක් අසාර වූවක් තවත් නැහැ. ශරීරය තරම් කුණු ගොඩක් තවත් නැහැ. මෙබඳු සිරුරෙහි පවා අනුවණය ආලය කරයි. ඊට වඩා අන්‍ය වූ හිස් වැඩක් තවත් නැත කියනවා. විරූපමඤ්ඤං අසුචින්න දේහතෝ බහස්ස මූලං විපරීත චේතසා උපෙන්ති දුක්ඛං කටුකං තහින් රතා නරෝර චක්කේ විය ගිද්ද මානසෝ. සිරුරට වඩා විරූපයක් අපවිත්‍ර දෙයක් බියට මුල් වූ තැනක් තවත් නැහැ. පෙරළුණු සිතින් ඒ සිරුරේ ඇලුණු සත්‍ය ඌර චක්‍ර මාලයේ කරේදා ගත්තා මිනිසයා විනාශ වුණා වගේ දුකට පැමිණෙනවා. ඌර චක්‍ර මාලා කියලා නිරයක් තියෙනවා. ඒක තියෙන්නේ මුහුදේ. එතෙන්ට යනකොට මෙයා ඉන්නවා යම් තැනක දූපතක හරි නැවක වෙන්න පුළුවන්. ඌර චක්‍රමාලයේ වෙන්නේ වටේට බෙල්ල කැපෙන එක. දුරින් ඉඳන් බලන මනුස්සයට ඒකට හේතු තිබුණ විපාක විදිහින් එයාට පේන්නේ රන්සුණු ගාගෙන රත්තරන් මාලයක් දාගෙන ලස්සනට ඉන්නවා. ඉතින් එයා ගිහපු ගමන් අනේ මටත් චුට්ටක් දෙන්නකෝ කියලා අරගිල්ල ගන්නවා. දාගත්ත ගමන් අර විදියටම කැපි කැපි යනවා. ඕන්නකොට අපි අර අම්මලත් කියන ඌර චක්‍රමාලාවක් කරේ දාගත්තා කියලා කියනවා. ගොඩක් පිරිමි ළමයින්ට කියන අම්මලා කසාද බැන්දාම කියනවා. ගැලවෙන්න බෑ කියන අර්ථය. කාට හරි දුන්නොත් ගැලවෙන්න පුළුවන්, එතකන් ගැලවෙන්න බෑ. දීලා තමයි ගැලවෙන්න. හරිනේ ඌර චක්‍රමාලාවත් එහෙමයි. ඒ බන්ධනේ මිදෙන නම් තව එක්කෙනෙක් එන්න ඕන. එයාගේ කරට දාලා දුවනවා. හරිද? පැහැදිලිනේ මොකද්ද කරන්න ඕනේ කියලා මනමාලිට තව එක්කෙනෙක් දුන්න දිව්වා. බලවලින්නේ. හරි. ඒක එක කතාව. එතකොට මේ කයේ තියෙන ස්වභාවය මේ කියලා තියෙනවා. දුකටමපත් වෙනවා. අර ඌර චක්‍රමාලාවට පෙම් කරපු මිනිස්සයාට වෙන වෙදී. එයා දන්නේ නැහැ. කලින් දන්නේ නැහැ. මොකද හේතුව? දන්නේ නැහැ. පේන්නේ නැහැ. කැපෙනවා. එයා හිතන්නේ මේක බොහොම ලස්සනයි හැඩ මාලයක්. රත්තරන් සුණු තමයි අර ලේ වගේ, ලේ තමයි සුණු වගේ පේන, ලේ නෙවෙයි පේන්නේ. ඒ නිසා එයා එක දාගත්තා. වගේ මේ පෘථජ්ජන සිතක් තියෙන අපි මේ ශරීරය කෙරෙහි ගිජු වෙනවා. නැවත නැවත සසර දුකට වැටෙනවා කියලා කියනවා. සුසාදි සංඤිනෝ දේහේ සලභාවාහුතාසනේ මෝහේන පටිපච්ඡන්තා සෝචන්ති සුචිරං කලී. ගින්න ඩැලුණු පළඟැටිය වගේ සිරුර සුබයි කියලා ගත්තු කෙනා මෝහය නිසා බොහෝ කලක් ශෝක කරනවා. ඉමං හි සුබතෝ කායං ගහෙත්වා තත්ත මුංචිතා බාලා කරොන්තා පාපානි දුක්ඛාන පරිමුච්චරේ. මේ සිරුර සුබ වශයෙන් මුසපත් වූ මෝඩ ජනතාව පව් කරන්නාහු දුකින් මිදෙන්නේ. පව් කළ සසර දික් කරගන්න. මොනවා නිසාද පව් කරන්නේ? ශාරීරය නිසා. අජඤ්ඤං ජඤ්ඤ සංකාතං අසුභං සුභ සම්මතං නානා කුණබ පරිපූරං ජඤ්ඤ රූපං පප අපස්සතු. අපවිත්‍ර වූ මේ ශරීරය නුවණ නැත්තා විසින් පවිත්‍රයයි කියලා කියනවා. අජඤ්ඤං ජඤ්ඤ අපවිත්‍ර දේ පවිත්‍රයි කියලා හිතන මෝඩ කෙනා. අසුභං සුභ සම්මතං අසුභ වූ ශරීරය සුභයයි හිතනවා.
නොයෙක් කුණු ගොඩවල් පිරලා තියෙන මේකේ නුවණැති මිනිස්සයා පිරිසුදු පවිත්‍ර යයි කියලා හිතන්නේ නැහැ. හැබැයි නුවණින් බලන්නේ නැති කෙනාට පිරිසුදු බවක් පේනවා මේකේ. දැන් එළියෙන් හේතුවට පස්සේ පිරිසුදු, ඇතුළ අපිරිසුදු. දීරත්තු මං ආතුරං පුතිකායං ජේගුච්චයන් අසුභං ව්‍යාධිතම්මං එත්තප්ප මත්තා අධිමුච්චිතා පජා පෙන්ති මග්ගං සුගතූපත්තියා. මේ ශරීරයේ තදින්මසපත් වූ සත්වයෝ දෙව්ලොව උපදින්නේ නැහැ. එබඳු ආතර වූ පිළිකුල් කටයුතු සුභ නො වූ ව්‍යාධි ස්වභාවයක් ඇති මේ කුණු ශරීරයට නින්දා වේවා කියලා කිදේශනාවේ තියෙනවා. නහාරු චම්මේහි සමාවිනන්දිතේ මනෝ නීලාපා යුතු සම්පවත්තිනෝ ජරා රුචා මච්චු මලාදි පූරිතේ කිමෙත්ත ගහියං සුචිතෝච සාරතෝ. නහරින් හමින් හාත්පසින් වෙලුණු චිත්ත වාතචල ආයු උතු යන මෝන් විසින් පවත්වන ලද. කියන්නේ සිත නිසා, වාතය නිසා, ජලය නිසා, ආයුෂ නිසා, ඍතුව නිසා මේ ශරීරය පවතිනවා. ව්‍යාධි මරණයෙන් හා මලමුත්‍රාදියෙන් පිරුණ මේ ශරීරය පිරිසිදු වශයෙන් සාර වශයෙන් ගන්න බෑ කියනවා. දුම්මිතෝ දුබ්බරෝ කායෝ දුක්ඛෝ දුප්පරිහාරියෝ දුත්තිකිච්ඡෝ දුරාදානෝ දුප්පූරෝ දූෂකෝ සදා. මේ ශරීරේ හැම කල්ලි පාප මිත්‍රයෙක් වගේ, කොච්චර ගුණ කළත් කිසි හොඳක් නැහැ. දැන් මේ ශරීරයේ පිළිදගුම් කරනවා, නාවනවා, කවනවා, පොවනවා. හැබැයි හැමදාම මෙයා දෙන්නේ ලෙඩමයි. ඒකයි කිව්වේ පාප මිත්‍රයෙක්. පෝෂණය කරන්න හරි මහන්සි වෙනවා. ඒක බෙහෙත් වර්ග ගල්වන්න ඕන, තෙල් ගන්න ඕනේ, ඖෂධ වර්ග බොන්න වෙනවා අසනීපුණා. ඒක ආහාර වර්ග හදලා මේකට කවන්නත් ඕනේ. ඒ නිසා පෝෂණය කරන්නත් හරිම අමාරුයි. පිළියම් කරන්න බෑ හරියටම. මේක ලෙඩ නොවෙන්න පිළියමකුත් නෑ, සාරයි කියලා ගන්න දෙයක්කුත් නෑ මේකේ. එසේම පුරවාලන්නත් බෑ මේක කවදාවත්. පිරිසුදු බවක් ඇත්තෙම නෑ. නිච්චේතනෝ නිරුස්සාහෝ නිසාරෝ නීවගෝචරෝ නික්කිලේශ පරිච්ඡන්තෝ කායෝ නිග්ගුණ සේවිතෝ. මේ ශරීරයට චේතනාවක් නෑ. මේක නිසරුයි ශරීරයේ. හිත විසින් තමයි මේක දැනගත්තේ. චේතනාවක් කයේ නැහැ, දැනීමක් නැහැ කියනවා. වීර්‍ය කරන්නේ සාරයක් නැහැ. නීචයන්ටම ගොදුරු වෙලා තියෙනවා. නික්ලේශින් විසින් හැරදමලා තියෙනවා. ගුණහීන අඥාන ජනයා විසින්ම මේ කය අල්ලන් ඉන්නවා. රහතුන් වහන්සේලා මේක අතහැරලා යන හරියට හැව අතහැරලා යන සර්පයා වගේ. නායං මිත්තෝ නඥාතිච නචකස්සචි සන්තකෝ නිච්චීවාසු චිමත්තෝව කේවලං කම්ම සම්භවෝ. මේ ශරීරය මිතුරෙක් නෙවෙයි, නෑයෙක්ද නෙවෙයි, කිසිවෙකුට අයත් දෙයකුත් නොවෙයි. උදේ කර්මයෙන්ම හටගත්තු එක. ඒකේ ප්‍රාණයක් නෑ. හිත තමයි ප්‍රාණය, කයේ ප්‍රාණයක් නෑ කියනවා. එතකොට මව්පියන්ගේ ධාතු කොටස් දෙක එකතු වෙලා විඥාණය බැස ගැනීමෙන් තමයි මේක හැදුනේ. ඒ කියන්නේ කර්ම හේතුවෙන් හටගත්තා කියනවා. අලේනෝ සරණෝ කායෝ සබ්බානත්ත මහාපතෝ ජරාදිපාව කාදිත්තෝ සබ්බ දුක්ඛූපනිස්සයෝ. මේ සිරුර සැඟවෙන තැනක් නොවන බැවින් ඇලෙන්නේ, එහෙන් අසරණය. අලේනේ කියන්නේ පිහිටක් නැහැ, එහෙන් අසරණය. සියලු අනර්ථයන්ට මහ මගකි. يعني කරදරවලට නම් ලොකු පාරක් කපලා තියෙනවා. පාර තියෙන්නේ කරදරවලටමයි ශරීරයේ. ජරා මරණාදී ගින්නෙන් අවිල ගන්නා ලද්දේ සියලු දුකට හේතුවයි. තතෝ නික්කමිත්ත මලං තහින්ච පවෙයලිත්තං සකලේපි දේහි කණේව තස්මින් කිමිගූත ගන්ධං දට්ටුම් මි දුක්ඛම් පනකෝපුසෙය්‍ය. සිරුරේ නික්මුණ අසුචි එහිම ආලේප කරන ලද්දේ නම් එකෙනෙහිම පණුවන්නා අසුචි ගඳ ඇතියේ දැකීමටද අපහසු වන්නේ. කවරෙක් නම් එහි ඇලෙන්නේද කියනවා.
ඒතාහි නික්කමිත්වාපි පහෝතිචාදේතු මස්සතු කිමේව වත්තුම් පනමච්චු කාලා තතාපි දේහේ සුචි සං්ඥි බාලෝ. සිරුරෙන් එක් දවස්ස නෙක්මුණු අසුචියපවා ඒ සිරුට මුළුමනින් වසන්නට සෑහෙන්නේ. මරණ කාලයතයක නික්මුණු අසුචිය පමණ විසින් කියන්නට නොහැකිය. මෝඩ මිනිසා මේ අසුචි පිඬ පිරිසිදුය සාරයයි ගන්නවා කියල මේ දේශනාවේ දැන් සඳහන් වෙනවා. එතකොට මේ කතා කළේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාවක්. ශරීරයේ පිළිබඳ දැන් මම හිතන අනාගාමීවත් වෙන්න ඕන. මේ වෙලාවේ මොකද්ද වෙන්න ඕනේ? පින තිබුණා නම් අනාගාම වෙන්න ඕන. දැන් වුණේ නැහැ නේද? හොඳයි. සාදුකාරයක් දෙන්න, කෙටි වෙලාවක් විවේකයක් දෙන්න. එතකොට පින්වන්තයෙක්ට මේ ටික ඇහුණා නම් මොකද්ද වෙන්න ඕන? මම කිව්වා අනාගාමීවත් වෙන්න ඕන. එතකොට මේ ශරීරයට ගැටෙන්න කියපු බණක් නෙවෙයි මේක. හොඳේ නැත්නම් හිතයි මේ ශරීරය පිළිකුල් කළා, මේකට නින්දා අපහාස කළා, එහෙම කරන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ. මේක ඇත්ත කතාව තමයි මේ දේශනාවෙදි දේශනා කරලා තියෙන්නේ. කාය මිමං විදිත්වා, ඒකේ ස්වરૂපේ මැටි බඳුනක් වැඩිකල් පවතින්නේ නැහැ, බිඳෙනවා, මැරෙනවා. මැරුණට පස්සේ කුණු වෙලා යන පොළොවට පස් වෙනවා කියලා. ඒතර එහෙමපත් වෙන නිසා තමයි මේකට කිව්වේ මැටි බඳුනක් කියලා දැනගත්තා. නගරූපමං සොරුන්ගෙන් ආරක්ෂා කරන්න පවුරු පඳරම් බැඳලා සිවුරංග සේනා යොදලා ආරක්ෂා කරපු නගරෙ වගේ සමත භාවනාවෙන් අනතුරුව තමන්ට ලැබෙනවා නම් නාම රූප විපස්සනා කියන විදර්ශනා ඥානය. ඒ නාම රූප දෙක බෙදා දැක්වීමක්, නාමය මේ රූපය මේය, ඒ නාම රූප දෙකම වෙනස්සිලා යනවා කියලා දැක්කනම් අන්න එකට කියනවා තරුණ විදර්ශනා ඥානය, අලුත් එක. ඒක හොඳට ආරක්ෂා කරගන්න, ඒ කියන්නේ නැවත නැවත විදර්ශනා වඩන්න කියන, බලන් ඉන්න කියන. ඒ කියන්නේ ඒ සංස්කාර ගෙවි යන දිහා බලන් ඉන්න. ඒක වචන වලින් නෙවෙයි කරන්නේ, සතිමත්ත බලන් ඉන්න එක. වචන වලින් කරන්න කිව්වොත් ඒක කොහොමද තායි සමතයක් වෙනවා. දැන් සමහර තැන්වල කියනවා ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ජක්කු විඥාන අනිත්‍යයි. ඔය තාලෙට කියනකොට විපස්සනාවනේ වැඩෙන්නේ සමතේ. ඒ වචන ඔස්සේ සමාධිය තියෙනවා. දැන් සත්ගායනා හැම කරන සමහර සංස්ථාවල හැම කරනවා. අපිට ඇහෙලා තියෙනවා. ඒක කරන්නේ අර දැනුම බිනිස නැතුව. විපස්සනාව කියන්නේ ඒක නෙවෙයි. විපස්සනාව කියන්නේ තනිකරම මේක සතිමත්ත හොඳට බලන්න ඕන අරමුණ දිහා. හොඳ අවධානයෙන් බලන් ඉන්න ඕනේ. එන ඕනම දෙයක් තියෙනවා. අපි හැමදාම කියලා දෙනවා නැවත කියන්නෙත් ඒක දැනගන්න ඕන නිසා. නැත්තම් පැටලෙනවා. නැත්තම් අර කියන පොතේ තියෙන අසානිත්‍යයි, රූපය අනිත්‍යයි, කණ අනිත්‍යයි, සද්දය අනිත්‍යයි, ඕක එලි වෙනකන් රැ වෙනකන් මැරෙනකන් කිව්වත් මාර්ගඵල අවබෝධ වෙන්නේ නැහැ. ඒක දේශනාවක් විතරයි. ඒක සුතමේ ඥානෙ පිණිස දේශනා කරලා තියෙන. දැනගන්න වෙන මේ ස්වභාවයෙන් යුක්තයි. ඒක අපි ප්‍රත්‍යක්ෂව හිතින් දකින්න ඕන. ඒක දකින්න අවදිමත් සිතක්, විවේකයක්, මේ වගේ අරණ්‍යයක්, රුක්ක මූලයක්, ශුන්‍යාගාරයක් අවසි. එතකොට මේ එක පාරට කලබල මැද්ද විපස්සනා කරන්න බෑ. මොකද හිත සංසිඳෙන්න ඕන. නැත්තම් ඒක බොරුවක්. සමාධියක් අවශ්‍යමයි. සමාධියක් නැති කෙනාගේ දිහා අපි දැන් බලන් ඉඳලා තියෙනවානේ. එයා ඉන්නේ නෑනේ. නලියනවා, කසනවා, උඩ බිම් බලනවා, දොර දිහා බලනවා, ඔරලෝසු දිහා බලනවා. මොකද හේතුව ඒක සමාධිය නැති බව. සහිත වික්ෂිප්තයි. එක තැන පවතින්නේ නෑ. එතකොට මේ අපි කියන මේ කතන්දරේ මම ගෝ බොහෝ අයට ගෝචර වෙන්නේ නැති එකක්. මොකද හේතුව මේකට පින මදි. මේක වැඩෙන්නත් බොහොම පින් තියෙනවා. ඊළඟට කියන එක න හරියන්නේ නැහැ සවන්නහස. බුදුගුණ ටිකක්වත් දෙන්න දැන් මම බුදුගුණ වඩන්නම්. එහෙම නැත්නම් ඔය සියලු සත්වෝ සුවපත් වේවා කියලා වඩන්න. ඒක අමාරු නෑනේ, ලේසියිනේ. සත්වයන්ට මෛත්‍රී කරන්න. ඔය බලන් ඉන්නව නම් මට කරන්න පුළුකම නෑ. එක හිත එක තැනකවත් නතර වෙලා පවතින්නේ නෑ. වික්ෂිප්තයි.
හිත වික්ෂිප්ත වෙන්න කවුද වැඩේ කරගෙන තියෙන්නේ? මම අපේ වැරද්දත් අපිද කළේ? ගෝලයාගේ හිත වික්ෂිප්ත නම් ගුරුන්නාසිත වැරදිකාරය කවුද? තමාමයි. හොඳේ, දැන් මගේ හිත වික්ෂිප්ත නම් ඒක මගේ ප්‍රශ්නයක්. ඒක මම සසරදි කාට හරි සැක උපදවලා තියෙනවානේ, කරදර කරලා තියෙනවා මනසට, හිතට. එයාට පස්සේ හිත වික්ෂිප්ත වුණාට පස්සේ අපේ හිතත් වික්ෂිප්ත වෙනවා. දැන් සැකීපදෝම හරි ප්‍රශ්නයක්. සැකයක් ඇති කරනවා. දැන් එයා කරපු වරදක් ගැන කියනවා, මේක ලොකු වරදක්, කරපු නැති එකක් හරි කමක් නැහැ කියනවා. එතකොට ඒ විදිහේ වික්ෂිප්ත භාවයක් තියෙනවා නම් මේ මොන සමතයක්වත් විපස්සනාවක්වත් වඩන්න බෑ. බැරිම කෙනෙක්ට කරන්න තියෙන්නේ සංඝයාට උපස්ථාන කරන්න ඉස්සෙල්ලා. බෝ මලු චෛත්‍ය මලු පිරිසුදු කරන්න. පඩික්කං හෝදන්. එහෙම ඉන්නවනම් කරන්න. ඉඳුල් භාජන හෝදන්. මිදුල අමදින්න. අමදින ගමන් හිතන්න මගේ අකුසල් තියනං ගෙවේවා, සමාධිය ඇති වේවා. එන හොඳට මිදුල අමදින කොටත් සමාධිය ඇති වෙන්නේ ඉඳ තින්න. උඩ එන වැඩ කරන්න පෙළඹෙන්නේ වගේ අය ඉන්නව නම් මන් දන්නේ නැහැ. මට කියලා නැහැ නේ එහෙම කවුරුවත්. මට මේව අමාරුයි කියලා. අමාරු නම් ඒක කරන්න. එහෙම කරන ගම ආයි බලන්න උත්සාහ කළා. සමහරට හරියයි. මොකද ඒ විපාක ආවරණ තියෙන්න පුළුවන්. ඒවා ගෙවිලා යනවා කර්ම කරනකොට, කුසල් කරනකොට. බෝධීන් වහන්සේ වඳින්නවා, පෑන් මඩන්න, දෙවියන්ට පින් දෙන්න, ඔක්කොම කරන්න. දේවාලයට යන්න ඕනේ නැහැ. මේ තියෙන මේ පුණ්‍ය භූමිය ඇතුළේම මේක අපිට කරගන්න පුළුවන්. කායමං විදිත්වා නගරූපමං චිත්තමිදං තපේ. දැන් කෝ නගරේ වගේ රැක ගන්න හිත. හිතේ විපස්සනා වැඩුණාට පස්සේ ඒක හොඳට ආරක්ෂා කරගන්න. යෝදේත මාරම් පඤ්ඤා උදේන. මාරයට ගහන්නකෝ ප්‍රඥාව ආයුධයෙන්. දැන් ඉතින් ආයුධය උස්සලා ගහන්න යන්නේ නැහැ. මම තියෙන එකේ උපමාවක්. උපමාවෙන් කියනවා මේ විදර්ශනා ප්‍රඥාවෙන්ම තමයි මාරයට ගහන්න ඕන. පැහැදිලිද? සම්මසන, උද්‍යබ්බය, භංග ඥාන, ආදීනව ඥාන, නිබ්බිදා කලකිරීම ඥාන, ඔය වගේ තියෙනවා. හන්දේ ගොඩාක් ඥාන විස්තරයක් තියෙනවා. දැන් අද එක කරන්න යන්නේ නැහැ ටිකක් මම. ඉක්මනට දේශනා ඉවර කරන්න දැන් අද ලෑස්තිලා ඉන්නේ. ඒක නිසා මොනවත් විස්තර කරන්න නැතුව දැන් කියපු ටික තේරෙන්න ප්‍රඥාව තිබුණා නම් තේරෙන්නේ නැති. නැත්තම් නිින්ද යන්නත් ඇති. මට කරන් දෙයක් නෑ. දැන් නිදාගත්තු අය අපි ගණන් කරලා බලනවා. නිදාගත්තේ මොකෝ ත්‍රි හේතුක නෑ වගේ තේරෙනවා. දි හේතුකයිනේ. දැන් ගැඹුරු බණක් කියනකොට කට ඇරගෙන නිින්ද යන්නේ මොකද? ප්‍රඥාව මදි. ගැඹුරු බණක් කියනකොට හොඳට ඇස්සල් දල්වාගෙන සතුටින් අහන්නේ, කො වැඳගෙන අහනවා නම් කවුරු? එයා කවුද? ත්‍රි හේතුකයි. බොරුවට නෙවෙයිනේ. Tamande එක වැටෙන්න ඕන. ඔළුව වනලා හරියන්නේ නැහැ, තේරෙන්නේ නැත්තම්. බොරුවට නේද? තේරෙන දැක්කම දැන් මූණ බල්ලා කියන්න පුළුවන් කවුද ත්‍රි හේතුක, කවුද දිහේ. අද බණ අද මැන ගන්න පුළුවන්. පස්සේ මගෙන් අහන්න ඕන. මම ලිස්ට් එක දෙන්නම්. ඒ ආටි ඉතින් කරන කියන වැඩවලුන පේනවා ත්‍රි හේතුක නැහැ තමයි කියලා. නේද? දි හේතුක කියලා පේනවා. ඉතින් මට පේන මානේ තියෙනවා. ඉතින් කියන්න හොඳ නැහැ ඉතරි දෙන නිසා. ඒ නිසා අපිට තේරෙනවා මේවා දිය කළ පෙව්වත් අවබෝධ වෙන්නේ නැහැ. සත තමා විසින් දැන් එහෙනම් පින් කරගන්න පුළුවන් තරම් අනේ මට මේ ඥාණය පහළ වේවා සංසාරෙදිත්. ලේසිම පින්කමක් තමයි වගේ ඇත්තන්ට තෙල් භාගයක් විතර ගෙනල්ලා පොල් තෙල් පහන් කීයක් හරි හැමදාම පත්තු කරා නම් හොඳයි. මේ ප්‍රාථමික තැනින් පටන් ගන්න. මොකද මේ හැමවත් ඥාන නැහැ නේ පොඩ්ඩක්. එතකොට පහන් පූජාවෙන්, ආලෝක පූජාවෙන් මේ ඥාණේ වැඩෙන බව බණ පොතේ සඳහන් වෙනවා. ඒක කරනවා. අනිත් වැඩ කරන්න ඥාණ නැහැ නේ. අනිත් ඒවා මොනවද? අභිධර්ම සත්‍යඥාන කරනවා. අභිධර්ම ඒව මොන අභිධර්ම ලං කරන්නවත් බෑ. ඒ නිසා ඒව බැරි නිසා අඩුමතර පහනක්වත් දල්වල පතන්. ළඟට තවන්න ධානිය තියෙනවා නම් දහම් පොත්පත් ත්‍රිපිටකේ හරි අරගෙන පූජා කරනවා නේ. ඔක්කොම බැරෙන එක පොතක් පූජා කරනවා. එම් බැරෙන ධර්ම දේශකයන් වහන්සේලා වැඩම කරවලා ධර්ම දේශනා පවත්වනවා. මොකද හේතුව? මේ ගාම්භීර ධර්ම වැටහෙන්නේ නැත්තම්. මෙතන මහා ලොකු දෙයක් මම කිව්වේ නෑ. මෙතන කිව්වේ මොකද්ද? මේ ශරීරයේ දුගඳයි, පිළිකුල්, අසුබයි, අසාරයි, මේක හොඳයි කියලා ගන්නේ මෝඩයෝ. මේක වැඩක් නෑ කියලා දන්නේ ප්‍රඥා වන්තයෝ. එහෙමයි කියලා දැන් අපිට මේ ශරීරෙත් එක්ක, දැන් මටත් ශරීරයක් තියෙනවා, ඔය ඇත්තන්ටත් තියෙනවා. අපි දෙගොල්ලොන්ට මේකත් එක්ක තරහ වෙලා බෑනේ. මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්න බෑනේ. එහෙම වැඩ අපි කරන හිටපුවා නේද? තරහ වැඩි වුණාම තමන්ගේ වට විපත් කරගන්න, තමන්ගේ පිරිසට විපත් කරනවා, නින්දා අපහාස කරන. ඒකට අපි කියන වචනේ තමයි මූණත් එක්ක තරහ වෙලා
නන්නත්තර යන්න දැනකුත් නැහැ. ඉතින් තියෙන තැනත් නසා ගන්නවා. හරිනම් බලන්න තියෙන තැන අඩුපාඩු තියෙන ඒවා වහගෙන කරගෙන තම තමන් විත කතා කරලා බේරෙන්න ඉපැයි. එහෙම නෙවෙයිනේ කරන්නේ සමහර තැන්වල එහෙම තියෙන ප්‍රශ්න. ඒ තැන් විනාශ වෙන්නේ ඇතුළේ ඉන්න අය නිසාමයි. يعني තමන් තරහ ගියාම හැමෝටම ගිහින් කියනවා කන්න දෙන්නේ නැහැ, සීනි දෙන්නේ නැහැ, පිටි දෙන්නේ නැහැ, ගුටිත් දෙනවා. පිටි දෙන්නේ නැහැ, ගුටි දෙනවා පිටි වෙනකොට. ඔහොම කිව්ව ගමන් මිනිස්සු අපහැදෙනවා. අප්පා එහෙමද කන්නවත් දෙන්නේ නැද්ද? ඒ ආඳුරු තනියෙන් කනවද? ඒ ලොකු ආඳුරු සීපීටි දවසෙන් බොනවද? දෙන්නේ නැතු මම උදාහරණ ටික එහෙම මට කතාවකුත් ආරංචි වුණා. මේ ළඟ ළඟදී පිටි දීලා නැහැ කියලා. මෙහෙ දැන් නැහැ. මෙතන නැහැ. හොඳේ. මෙතන නැහැ නිසා කලබල වෙන්න එපා. කවුද මන්ද කිව්ව වැරදිලා උඩු බිම් බලන්න එපා. මම කිව්වද කියලා. කියපු එක්කෙනා මෙහෙ නැහැ, වෙන තැනක ඉන්නවා. ඉතින් ගිහින් කියන්නේ ඒවා. ඉතින් එක දෙයක් දෙන්න බැරි වුණා, ගුටි දෙන්න බැරි වුණා ඉන්න කාලේ. පිටි කෙසේ වෙතත් නේද? දැන් දැන් තියන්නේ ඉතිමත කියන්නේ ගුටි ගැන කතා කරනකොට. ලෙක්ක කය ගැන කතා කරනකොට කෙලින්ම බෙල්ල කඩාගෙන වැටෙනවා. මොකද මේක සිහිනෙන්වත් අහන්න කැමති නෑ. එහෙම කෙනෙක් හිටියා අපි සසුනේ. කේමා තිරණිය නේ. අතක බිම්බිසාර රජතුමාගේ බිසවනේ, අග බිසවනේ. එයා කැමතිම නෑ බණ නැයි. ඉතින් බණවල කියන්නේ පුතිකායෝ, දුක්ගන්ධං, අසුබං. මේකයි පිළිකුල්, අසුබයි, ගන්ධයි. ඕව අහන්න කැමති නෑ. රූප සුන්දරියෝ. එයාලා කැමති වර්ණන අහන්න. ඉන්න ඉතින් අපි රූප සුන්දරියෝ නෙවෙයිනේ. අපිට කාර්යයක් නෑ. එනිසා ඇත්ත කතාව තමයි මේක අසුබයි, අසාරයි, දුගඳයි. මේක පවත්වන්න බෑ. උදේම වැසිකිළියට ගිහිල්ලා බලන්න මේක සුවඳද කියලා. හරිද? පැහැදිලිද? ඒ අසුචි ටික අරන් ඇඟේ ගා ගන්න කියනවා. ගෑවොත් මොකද්ද වෙන්නේ? පණුව දානවා. දැන් ඕක තමයි කිව්වේ මෙච්චරලා. තේරුන්නේ නැති වුණාට. ඔයලේ තන මහා බර බණක් මේ කිව්ව නෑ. ඒ ගාත ටික කිව්වේ බුද්ධ වචනේ ලස්සන නිසා. ඔක සරලව කිව්වොත් එතන තිබුණා මට මතකයි හොඳම කතාව තමයි තමන්ගේ පිට වෙන්න මේ මල පහ තියෙන අසුචි. ඒ වරන් මූණින් ඉඳන් ගා ගන්නකෝ බලන්න මොකද වෙන්නේ කියලා. කවුරු ලං වේද කියලා. අපි ගන්න ඕනේ සඳුන් ගන්න. වෙන වෙන නොයේ සුවඳ ක්‍රීම් වර්ග ගන්න. එතකොට නෑ දුරින් යන මිනිස්සුත් ලං වෙනවා. ඇයි? අසුචි ගඳ නැති වෙලා පුදුම සුවඳ සඳුන් සුවඳක් විහිදෙන්න පටන් ගන්නවා. මිනිස්සු මුලා වෙනවද නැද්ද? මුලා වෙනවා. ඉස්ත්‍රිය මුලා වෙනවා පුරුෂයා ගිරේ, පුරුෂයා මුලා වෙනවා ඉස්ත්‍රිය. නැත්තම් මෙහෙම කියමු, නයා මුලා වෙනවා නයි දේනුවට නේද? නාගිනි කාට? හැපින්නට නේ. හසා නවතුන හැපින් හැපින්. නයාගේ ගෑනු සතා පයන්නේ භාගයයි. දැකලා තියෙද? නයි වෙලන් ඉන්න දැකලා තියෙද? දැකලානේ. අයියෝ එන පස්සේ වෙන්නන්න. ඒ වගේ මේ සත්වයා පුදුම විදියට පෙම් කරනවලු ස්ත්‍රියට පුරුෂයා, පුරුෂයාට ස්ත්‍රී සමාට ඕනෝ නොදකි ඉන්න බෑ. එහෙම සින්දුකුත් පහුගිය කාලේ හැදුණා. නොදකි ඉන්න බෑ මට නම් මගේ ආදරී කියලා. ඉතින් කෑගහමු කියන මොකද ලෝකෙටම කියන මෙයාව දකින්නතු මට ඉන්න බෑ. බඩේ අමාරු හැදෙන, කන්න බොන්න බෑ. පිස්සුනේ. මොනවද කියන්නේ? තව කට්ටියක් කියන කන්න දෙනව නම් බොන්න දෙනව නම් වෙන මොන කෙංගෙඩියක්ව උන්ට ගෑනුවෝනේ නැහැ. මොකුත් නැහැ. මොනවද දෙන්නව? කන්න කනවලට බොන්න දෙන්නව. බිව්වට පස්සේ ගෑනුවා යෝන වෙන්නේ නැහැ. ළඟදි දැක්කා ඔය ඉන්නෝනේ පිරිමියයි බොන්නේ නැති අය. එක්ක උන් ගෑනු පෙරේතෙක් කියලා දාලා තිබුණා. නැත්තම් චීත්‍යයක්. මන් දන්නේ නැත්තද කියලා. ඔය තිබිච්ච මම මේ දැකපෝ කියන්නේ. මං අත්දැකීමෙන් දන්නේ නැහැ ඒක. ඉතින් වෙන්නත් ඇති. ඒ වෙන කරන් අර කට්ටි බොන නිසා යාලට වැඩ තියෙනවනේ. බොන්නේ නැති එක්කෙනා බලන කාගේ දියයි. අර කිව්ව අය දිහා රූප දිහා වෙන්න ඇති. ඒක බණ පොතේ නෙවෙයි තිබුණේ. මූණ පොතක තිබුණේ. ඒව ගණන් ගන්න එපා ලොකුවට. නමුත් එහෙම කතා මේ මිනිස්සු කියනවනේ. එතකොට රූපය කෙරෙහි වැඩිය මුලා වෙන්නේ නැතුව ජීවිතේ පවත්ව ගන්න විතරක් අපි මේ ශරීරය පිළිදගුම් කරා නම් ඇති. පැහැදිලිද? දන්නේ ඒක. තවත් තේරෙන්න කියන්නම්කෝ. අද වර්තමාන කාලේ මිනිස්සයා ගොඩක් අය දුර්වර්ණයි. ඒකට හේතුව මෙයාලා ද්වේෂ අධිකව තමයි කටයුතු කළ තියෙන සංසාරේ. ඒ නිසා ඉපදෙන තැන වර්ණවත් නැහැ. ඊට පස්සේ දැන් වෛද්‍ය විද්‍යාවෙන් එක එක ක්‍රමවේද වලින් හොයාගෙන තියෙන රසායනික ද්‍රව්‍ය ආලේප කරාම, එන්නත් කරාම මේක තියෙන අර මෙලනින් ප්‍රතිශතය අඩු වැඩි වීම නිසා, මට මතකනේ අඩු වුණාද වැඩි වුණාද කියන එක නම් මම හිතන්නේ අඩු වීමෙන් මේක සුදු මැලි වෙනවා ශරීරයේ. දැන් කළු කෙනේ සුදු වෙනවා. සුදු වෙනවා කියලා අපි සිංහලෙන් කියන්නේ රෙද්ද සුදු පාර නෙවෙයි, වර්ණවත් වෙනවා. එතකොට එහෙම උපක්‍රම කරන්නේ ඇයි? ශරීරයේ යථා ස්වභාවයේ
දන්න නැති නිසා. අර ආපු වරණය හිටියන වැඩි බලන්නේ නෑ. දැන් වැඩිපුරත් හෙරල බලන මොකද එච්චර සුදු වුණේ කියලානේ. ඇත්ත වශයෙන්ම ආසියාතිකරේ ඒ වගේ වර්ණය තියන අය ඉපදින්නේ නෑ. ඇත්ත කතාව කිව්වොත් මොකද සූර්යාලෝකේ වැඩි කෙලින්ම ශරීරයට හිරු කිරණ වැටෙනවා. ඔයගේ යට්ටි ඉන්න යුරෝපේ සුද්ධිය දැකලා ඇතිනේ. උන්ට හිරු එළියට නැති නිසා උන් කොහොමත් උපතින් මෙහෙමයි. දැන් මේක පුදුම ප්‍රශ්නයක් වෙනවා. දැක්කම මෙයා මේ රටේ කෙනෙක්ද පිටරටින් ආපු කෙනෙක්ද කියලා හිතාගන්න බෑ. කතා කරනවා මොකද සිංහල කතා කරනවා දෙන්නේ සිංහල බව. එතන අපි රැවටෙනවානේ. දැන් මොකද්ද උනේ? මේ අසුබ බව දන්නේ නැහැ. ලැබිච්ච රූපෙට සතුටු නැහැ. ඒක වෙනස් කරගන්න ඔය ක්‍රමවේද උපක්‍රම කරනවා. ස්ත්‍රීන් තමයි ගොඩක් ඒක කරන්නේ. ස්ත්‍රී පාර්ශවයේ වයසට ගියත් කරන සමහර. නමුත් සමහර හාමුදුරුවරුත් කරනවා කියලා ආරංචි. මේ සබ්බ දුක්ඛ නිස්සරණේ මහාන වෙච්ච හාමුදුරුවරුත් ශරීර පැහැපත් වෙන විදිහේ දේවල් කරනවා. විතර කහමදේ මූණේ ගානවා. විතර කහමදේ වලඳ පියකෝ හදාගෙන. මේක මොකද කරන්නේ? ඒක කඩාගෙන ගාන මූණ පුරා. අර අසුචි පිට වෙන බව, පණුව ඉන්න බව මතක් වෙලාම නෑ. හැබැයි මෙහෙම එකක් හොඳට මූණ හොදන්න. නැත්නම් නාවර පෙරනවනේ. හොඳට හොදන්න. කුණු කෙල හොද ගන්න. උදේට ගොරවල ගොරවල නැත්තම් කුණු කෙල බේරලා බේරලා මූණ පුරා මොනවද තියෙන්නේ? කුණු කෙල තියෙනව නම් මම නැත්තම් ප්‍රශ්නයක් නෑ. ඒත් මේ මූණ හොදන්න. නැත්නම් වැලි කඩදාසියක් අරන් මදින්න ඕන. ඒත් හරි. එතකොට හොඳට මේක පොලිස් වෙලා එනවා. මට මතක නෑ ගණකම ඒකේ ඔය ලී වලට එහෙම අල්ලන එකක් ඇල්ලුවා නම් හරි හොඳටම. ඒ නිසා මේ හරි මෝඩයි අප්පා. මේ ගෑනු අය මේ පිරිමින් දහඩිය මාසි අම්බ කරන රත 10 රත 50 ඊළාර නොඑක් ටැං වලට පූජ කරන අපේ ඉතින් ඉන්න එක්කෙනෙකුත් ඉතින් කියන්න හොඳ නැහනේ නේද? තව දායකවකුත් ඉන්නවා. එයා බයින හැමදාම වහන්සේ බනනම් කියන්න එපා. මම මේ කස්ටමර්ස්ලාට ඇහෙන දාලා තියෙනවා. බිස්නස් අඩු වෙනවා. උන් බැන බැන යනවා. අපි නම් ආයෙ එන්නේ නෑ. මොකද අපි එන්නේ පාට කරන් යන්නනේ ඔයාලට කියලා. ඔයාලට කියලා සරසගෙන. හැබැයි මේ හැඳුරු එකට බයිනවලු. මම බයින නෙවෙයි ඉතින් කරන මොඩකම කියලා දෙනවා. ඔහෙලගේ සල්ලි ඔහෙ කැමැත්ත මට නෝ. මට ප්‍රශ්නේ. ඔය ඕන දෙනක ඔයලා ගාගන්නේ අපිට ගැටලුව නෑ. හැබැයි මේකෙන් පේන්නේ මෝහය වැඩි කියලා විතර. මේකයි මම කිව්වේ. මෝඩකම් වැඩි වෙන්න ගාන ප්‍රමාණය වැඩි. රෑට එක ක්‍රීම් එකක්, දවල්ට තව ක්‍රීම් එකක්, හඳ පායනකොට තව ක්‍රීම් එකක්, ඉර පායනකොට තවත් වර්ගයක් නේ. ඔයත් ආලේපන සමහර සෙට් එකක්ම දින මේ සෙට් එක අරන් යන්න යන දැනට තොල් වල ගන්න එකයි, ඇහි බැම් වල තව එකයි. ඇහි බැම නැත්නම් ඇහි පිහාට අඩුණා, ඇහි පිහාට අලවගෙන යනවා. තව ජාති අරුණා, ඒවටත් ජාති තියෙනවා අඩුපාඩු වලට. මම මේ කියන්නේ ඉතින් පින්වත්නි මොනව කරන්නද? මම කියන්නේ නැතුව මට කියන්නේ නොකිය ඉන්නේ කියලා. මේ වගේ බණක් කියද්දිවත් මේක තියෙනවනේ. දැන් මේක පෙන්ලා නැහැයි කියලා තියෙනවනේ. අසුබේ දැකලා නැහැ. යා මේ සක්ත වෙලා මේක අනේ පුදුම ස්ථීරයි, ආ ලස්සනයි, මැරෙන්න යනවා. එහෙම මැරෙන්න ඕනේ. අපි ඕන කෙනෙක් පොඩි වෙලාවකට මුලා වෙනවා. යම්සි ඇත්තටම රූප සම්පන්න කෙනෙක් දැක්කොත් අපි මුලා වෙනවා. හැබැයි ඒකෙත් අපි දකින්න ටික වෙලාවක් ගිහිල්ලා ඕකේ තියෙන අසුචි පිඩා එළිය බැලුවොත් වැඩේ අවුල්. ඇතුළ බලන්න. එළිය බලන තාක් අපි සංසාරයට බැඳෙනවා. ඇතුළ බලන්න. කාය විචිද්දක භාවනා අසුභය කියලා එකට කියනවා. මේක හරිම අමෘතයක් වගේ. දිව්‍ය ලෝකයේ තියෙන කෑමනේ අමෘතේ බොහොම රසයි. ඒ වගේ නිවන් රස දැනෙන්න ගන්න ශරීරයේ ඇත්ත කතාව අපිට පෙනුනොත් නිවන් දකින්න කෙටිම තැන තමයි කය. අපි දැන් රටවටේ භාවනා කරන් දිව්වට කොයි පැත්තටද භාවනා හරවන්න ඕන ඉස්සෙල්ලා? තමන්ගෙම බඹයක් පමණ වූ මේ කය. මේකේ දුක තියෙනවා, දුක් සමුදය තියෙනවා, නිවනක් තියෙනවා, මාර්ගෙත් කොහෙත් තියෙන්නේ කයේ. මේ ශරීරයට තමයි ලෝකය කියන්නේ. ඒක තමන්ගේ ශරීරයේ දෙස හොඳ අවදිමත් භාවයකින්, විනිවිද භාවයකින් මේ කිව්ව ගාථාවල තිබිච්ච හැටියට අසුබ වශයෙන් මානසිකාර කරන්න. සුබයි කියලා බලන්නේ පාසුබයි. මුල් වශයෙන් බලන්න. ඉතින් එහෙම බලන්න ඕන කියන එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් අර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ කේසා ලෝමා නකාදන්තා තචෝ කියන මේ සත්ගායනාව නිතර කරලා තියෙනවා භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා. ඒක කරලා තියෙනවා පුදුම විදියට පුරුදු කරලා. අපේ දවල් වන්දනාවේ තියෙනවා නේ කියනොත්. ගිරව කියන වගේ කිය කියලා හරියන්නේ නැහැ. මේවා තේරුම් ටික දැනගෙන කියන්න. මේ මොන කොටසද මම මේ සත්ගායනා? කේසා කියන්නේ මොකද්ද? කේස් බව. ලෝමා කියන්නේ ලෝම. නකා නියපොතු. දන්ත දත් පචෝත සම.
ඉතින් මේවා තියෙනවා විසුද්ධි මාර්ගය කියන ග්‍රන්ථේ, කර්මස්ථාන නිර්දේශේ, කායගත සති කියන භාවනා කමටහන ඇතුළේ තමයි මේ ටික තියෙන්නේ. ඒක අරගෙන කියවලා අවබෝධයක් ගත්තොත් අපි කියන මේ දැන් නොකිය ඉන්න බා කියන්න තේරුමකුත් ගත හැකි. එහෙනම් කෑලි 32ක් තියෙන ලොකුවටම මේ 32ම එකක්වත් සුවඳ නැතිව ඔක්කොම ගඳයි. සුවඳ වුණොත් සුවඳුනේ මොනවයින්ද? බාහිරෙන් ආලේප කරපු දේවල් වලින් විතරයි. නැත්නම් ඇත්තටම නිකන් තිබුත් ගඳයි. ශරීරයේ සම මොන වගේ ගඳද කියලා දේශනාවේ තියෙනවා. විනය පිටකේ තියෙන. අස්ප ගඳයි, බලු ගඳයි, ලේ ගඳයි, ඔය වගේ ගඳවල් ගොඩක් තියෙනවා. අපි ඔක්කොම නොකියමුකෝ, ටිකක් කියමු. ලේ ගඳ වගේ ගන්නු. හඩු ගඳයි. එමත් කියනවා. ගඳවල් ඔක්කොම දහඩිය ගඳයි. ඉතින් මේ නැතුව සුවඳ නැහැ කය. හොඳේ. රාගය ආවට පස්සේ යම් කයක් කෙරෙහි Tamanට ඒක සුවඳ වගේ දැනෙනවා කියලා. දැන් ස්ත්‍රියකට පුරුෂයෙක් ගැන රාගය ඇති වුණොත් ඒ දහඩිය ගඳයි කියලා එයා කියන්නේ. මොකද කියන්නේ? ජීවන සුවඳ කියලා කියන එකට. මොන සුවඳේ? ජීවන සුවඳේ. Taman පෙම්බන්දින සත්‍යය කෙරෙහි කවදාවත් අසුබෝඩන්න බෑනේ. එහෙම කළොත් මුළු පවුල් සංස්ථාවම බිඳ වැටිලා ළමයි හම්බ වෙන්නේ නැති ළමේ කට්ටියට ඉතින් පැමිණිල්ලක් එනවා ලෝකේ වඳ උණයි කියලා. වෙයිද? කට්ටිය මේ අසුබ භාවනා වඩලා මේ කසාද බඳින්න නැතුව ඉඳලා ලොකු විනාශයක් වෙයිද ලෝකෙට? වෙන්නේ නැහැ. මේක අහන ගමන මේ කට්ටිය කසාද බඳිනවා. ඇයි හේතුව? තේරෙන්නේ නැහැ. ඔය බණ අහන බණන් කියන්නේ බණ ඉවරනකම වැඩේ ඉවරයි කියලා දමල ගහලා යනවා. ඉතින් මම්ම දැන් අවස්ථා දෙක මම බණ කුවනේ මේ බඳින්න ඉන්නේ ජෝඩු වලටම. උන් ඒ ගැහුවේ නැහැ. එක දෙයක් වුණා මගේ දාන වාරි කැපුණා. දාන වාරි කැපුණා, බණ වාරි කැපුණා. ආයි ආයි බණ වලට වැඩම්මෙම වැඩම්මන්නේ. ආයි කතා කරේවත් නැහැ. ඔව්. එක මනුස්සෙක්. අනිත් පවුලේ අයන ආයි වැඩම්මුවා. දැන් මම මේ පාර යනකොට බබා ලැබෙන්න ඉන්නවා නෝනට. බණ කිව්වේ බබා ලැබෙන්න පෙර. ඊටත් කලින් අසාද බඳින්න දවසරක් කලින් දවසේ කිව්වේ. ඒක හොඳට කැටි අහලා දැන් බබා ලැබෙන්න ඉන්නවා. මොනව අහලා? අසුබය අහලා. වැඩේ සිද්ධ වෙලා සිද්ධ වෙලා නැද්ද? කාටද පින් රැස් වුනේ? මටද? යාලට? මට මම මහන්සි වුණානේ පොඩ්ඩක්. ඉරිසියා වැඩි කමට හරි මොකට හරි මම වැඩේ කරන්න නැතුව හරි ගියේ නේද? ඔව්, බේර ගන්න බලව බැරි වුණා. ඊට පස්සේ දැන් හරි. දැන් මොන අසුබ භාවනාව කිව්වත් වැඩක් වෙන්නේ නැ. මේක මේ මට නම් තේරෙන්නේ මේකයි නුවණ මදි මිනිස්සුන්ට. දැන් නැත්තම් මෙච්චර ධර්මයක් තියෙනවා මේ අමෘතය වගේ මේක. මේක කිසි දෙයක් ගන්න නැහැ. බෝධි පූජා, සෙත් සාන්ති, සෙත් කවි විතරණ ගන්න, පිරිත් කියෝ ගන්නවා, බිරින් නූල් බැඳ ගන්නවා, ආශිර්වාද පූජා පවත්වනවා නේද? තෙසත්තා ඥාන පූජා, සත්සත්තා ඥාන පූජා, අත්තිස් බෝධිපාසික ධර්ම පූජා, පဋාණ පූජා, මොන පဋාණ පූජා, අබතෙල් පහම් පූජා, නැති පූජාවක් නෑ, දොළොස් පිරිකර පූජාව, කිරිපිඬු පූජාව, ඒ පූජාවල් වැහි වැහැලා. හැබැයි සමතිපස්සනා භාවනා කරන තැන් හරි අඩුයි. ඒ තැන් වලට ගිහින් බලන්න පිරෙනවද හිස් වෙලාද කියලා. ඒ කුටි හිස් වෙනවා. කවුරුත් එළවල නෙවෙයි එන්නේ නැහැ. කන්න නැතු කන්න දෙන්න තිය ප්‍රශ්නයක් නෙවෙයි. කන්නත් දෙනවා, ඒත් එන්නේ නැහැ. හැබැයි ගිහින් බලන්න රුවන්වැලි මහසෑය මළුවට ඕන දවසක, විශේෂයෙන් අද වගේ දවසක ගියොත් අතුරු සිදුරු නැහැ. මිනිස්සු ඇවිල්ලා වඳිනවා, පෙරලි පෙරලි වඳින්නේ. ඇයි හේතුව? අනේ ස්වාමීනි, මාව දුකින් ගලවාගත මැනව. අර දෙවියන් වහන්සේ කෙනෙක් වගේ තමයි පෙන්ලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ. දෙවියන් වහන්සේ ළඟට වඳින්නේ ඒ මිනිස්සු දුකින් මිදෙන්නනේ, ස්වර්ග රාජ්‍යයට යන්නනේ. දැන් අපිත් එහෙම දෙයක් හදන්නේ. භාග්‍යතුන් වහන්සේ කිව්ව උසස්ම දේ තමයි විපස්සනාව. ඒක පැත්තකට දානවා. ඒක ගැන කතාවක්වත් නැහැ. ඈ, ඒක ගැන සති මාත්‍රයක්වත් නැහැ. අර මහසෑ මළු යන ගමනුත් ඕපදූපකී කී තමයි යන්නේ. එතනවත් සතිය නැහැ. කමන්නේ මහසෑට යන්න එපා කියලා මම මේ කියන්නේ. එතන සතිමත්ත වඳින්න බැරි නෑ. පුළුවන්. ඒක නෑනේ. කෝ සතිමත් බව. ඔහෙ දුවනෝනේ මළුවට. දුවන වෙනත් වෙනත් අරමුණ ඔළුවේ තියන් දුවන්නේ. පූජවට්ටි ඔළුවේ තියන් දුවන්නේ. අර හරියට වඳින පින්වන්තේට වැඳ ගන්න විදියක් නෑ. වා භාවනා කරන්න බලන්න ඕ කියලා කරන්න බෑ. ඒ පේනව දැක්කට පස්සේ තියෙන භාවනාවත් කැඩෙනවා. යන්නේ අසුබේ වඩන්නේ, වැඩෙන්නේ සුබ සංඥා. ඇයි? ඒ සිස්තරන් යන්නේ නොයෙක් නොයෙක් විදිහේ ආයත්තම් ඇඳගෙන යන්නේ. يعني මේ මුළු කය වසහාගෙන යන්නෙත් නැහැ. ඉස්රින් එහෙම යනකොට
පුරුෂයෝ කියලන්නේ දෙගොල්ලම අසංවරයි. මේ වන්දනාවේ මොකද යම පේවිලා තිසරණ සරණ එහෙමනි කියන්නේ සින්දුවේ තියෙන. ඉතින් මෙයාලා වන්දනායනේ මොකටද? රමජිසන්ස් කියන චූඩමාණිකේ බලන්න යනවනේ. මොකක් බලන්න යන්නේ? අර චූඩමාණිකේ බලන්න යන්නේ. ඇතුව නිවන් දකින්න යනවා. ඔව් චූඩමාණිකයක් තියෙනවා. මහසෑයේ පරණ චූඩමාණිකේ බිම දැන් තියෙන්නේ. අලුත් එකක් උඩින් තිබ්බ පරණ එක ලැබුවා මොකක් හරි හේතුවකට. දැන් මිනිස්සු කියලා චූඩමාණිකේ බලලා ලෝභ නැතුව පණුළු දාලා එනවනේ අපි ඉච්ච. ඒ බයිනෝ නෙවෙයි පින්වත්නි, වැරදිරිතන්න එපා. සවන්නාසේ මේ ඇලජිද්ද පූජා නැහැ, අපි ඒව කළා. අපි අපි දැන් ඉන්න தත්ත්වය, අපි ඇසුරු කරන ගුරුකුලය, කර්මස්ථානාචාර්යයන් වහන්සේලා කියන දේ අපිට අවබෝධය ජීවිත තමයි ඔය යන්නේ බොරුවක්. ඕකේ කරන්නේ සන සම්පත්‍ය අහිමි කරගන්න යන නිකන් කාලය කාදමන වැඩක්. එතෙන්ට ගිහිල්ලත් පුළුවන් නම් විපස්සනා කරන්න එක වරදක්. ඒක හරිම හොඳයි. මහසෑය කියන ශ්‍රේෂ්ඨතම තැන අපේ රටේ තියෙන, විශ්වයේම තියෙන. එතෙන්ට යන්න එපා කියලා නෙමෙයි මම කියන්නේ. යන්න. හැබැයි ඔය ගොඩාක් ජාති ඔලිය පුරවගෙන යන්න එපා. අත්තරලයන් යන්න. අත්තරීමෙන් යන්න. ගිහිල්ලා මේ භාවනාව වඩන්න බලන්න එතන පුළුවන් නම්. ස්පියන් වඩන්න. ඇසරියෝන් එක එක ජාති පෙන්ලා හිත කෙලෙසෙන්නේ. ස්පියාගෙන ඉන්න පුළුවන් නම්. තවත් චෝදනා කරන ටිකක් දුරින් ඉඳන් භාවනා කරන්න මහසෑයට. සෑය පේන මානේ. ඒ තනකොළ දැවිච්ච තියෙනවා මේ මහා මේ ගුයනනේ, මහා මෙවුනා උයන කියලා නේ ඔකට කියන්නේ. ඒ උද්‍යානයේ ගස් තියෙනවා. දුර ගහක් යට වාඩි වෙලා මහසෑයේ පේන මානිඳන් හොඳට සතිමත්ව ඉන්න පුළුවන්. හරිම සැහැල්ලු එතකොට. අතන කලබල කොච්චර අපි ඉපයි ගුවත් බෑ, ඒක හදන්න බෑනේ මිනිස්සු. එක 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 ගාතකී කියනවා, පිරිත් කියනවා. අපි කට්ටි එක තාලයකට කියනවා පිරිත්. ආරණ්‍ය කට්ටි හයියෙන් කියන් යනවා. ඔය දෙක එකට මිශ්‍ර වුණාම ගැටීම ඇති වෙනවා. ඇයි අර කට්ටිය තාලේ වැඩි, මෙයාලගේ තාලේ ඇත්තෙම නෑ. සුස්ක නිසා තාලේ අඩුයි, අර කට්ටි සෝබන නිසා තාලේ වැඩි. දැන් ඔය දෙකටම මොකෝ වෙන්නේ? සමාධිය බිඳෙනවා, ධානකටන් කොහොමද බැහැතන, විපස්සනාන කරත හැකි. ඒත් ඉතින් මොකටද ජනවාතයේ ගැටි ගැටි ඕන්නේ? එකපාර වඳින්න එතන, වැඳලා යන්න ඈතට. මම මේකේ මහසෑයට අපි වඳින්න ඕන, පුදන්න ඕන. කෙසේද මොන පූජාවෙන්ද පුදන්න ඕන මහසෑය? ප්‍රතිපත්ති පූජාය පරමාය පූජාය. රුපියල් 100ක් දීලා මල් ගන්න ඕනේ නැහැ. අරම ඕනතර අපිටත් එක මල් දහස් ගණන් පූජකල තියෙන අත ගහගෙන යන එක ඇත්තේ. අත ගහන ගමන් අත් දෙක අරගෙන ගාගෙන යන මොම මල මල පර වෙනකම් අත ගන්න. ඉතින් ඒක කියන්නේ ලේ දුන්නට මොලේ දෙන්න බෑනේ. මෙම කියනෝ නේද? ලේ නම් දෙන්න පුළුවන්. මොලේ දෙන්න බෑ. ඒ නිසා මල් අත ගහන්න ඕනේ අතින්. හිතින් දැක සතුටු වුණා නම් අන්න ඒ තමයි අත ගැහුවා කියන්නේ. එහෙම අනුන්ගේ මල් පූජා කරලා සල්ලිත් අතේ ඉතුරු වෙනවා. එතකොට එක පැත්තකින් හොඳයි. ඊට පස්සේ ගිහිල්ලා පසඟ පිටුව හරි බැබ්බිම පෙරලිලා හරි වඳින්නකො, වඳිනකොට බලන්න කවුරු හරි පස්සෙන් ආව මොකද වෙන්නේ කියලා. දැන් මෙයා බිම් පෙරලිලා ඉන්නවා, එනවා බ්‍රේක් නැති මනුස්සයෙක් පිටිපස්සෙන්, ඇඟ උඩින් යනවා. ඔව් මෙයා දිගහැරලා නින්නේ. සුමේද පණ්ඩිතයන් වහන්සේ දීපංගර පාද මුලේ වැතිරුණා වගේ මේ කට්ටිය ගිහිල්ලා අරක හරහට හාන්සි වෙනවා චෛත්‍ය මළුවේ. සමහරට ආච්චිල උඩ බලන් එනවා. ආච්චි වදින ඇඟේ දඩස් කාලා හොම්බ බිමැල්ල දට්ටික් ගැලවෙනවා. උඩ බලන්න යන උඩ දැම්ම උඩමානි කුඩනේ දිගේ මේක කැරකෙනවා කියලා මම ආච්චි උඩ බලාගෙන. ඒ නිසා වන්දනා කරන බණ කියන්නේ කිව්වොත් එළි වෙනකම් බණ කියන්න පුළුවන්. ඒ තරම් කරුණු තියෙනවා මේ වන්දනා ගියා වෙන જાති. ඒ නිසා මේ වට වන්දනා අරෝමේව නෙවෙයි. තමන් යන්න හොඳ වන්දනාවක් සිතගෙන. සිතත් එක්ක යන්න වන්දනාවක්. සිත දිහා බලාගෙන යන්න වටේ ප්‍රශ්නයක් නැහැ. කෙලෙස් ඇති වෙන හැටි බලන් යන්න. ඇත්තටම මේ මළුවකට ගියාම බහුල වශයෙන් කෙලෙස් ඇති වෙනවා නැත්තේ නෑ. මොකද මිනිස්සු ගැවසෙන්නේ නැති තැනක ඉඳලා එකපාරට මිනිස්සු ඉන්න තැනකට ගිය ගමන් අරියට රිලවේ කූඩුවේ දාලා ඉඳලා එළියට දැම්මා වගේ. ආ වඳුර වගේ තමයි. එම්ම හැම අරමුණකටම හිත යනවා. ගැටෙන අරමුණ වලටත් යනවා හිත, ඇලෙන අරමුණ වලටත් යනවා. දැන් ගොඩ වයසට ගිහපු මෑණි කෙනෙක් යන වට වන්දනාව ගිය එතන. එයා කෙල්ල කොට ගවුන් ඇඳ යනවා පේනවා මළු බලාපියකෝ අර මහ මළුවෙත් ඈ. මේ කෙල්ලොන්ට සංවරයක් නැති යට මුන්ගේ මුකුළුව බලාප. දැන් මෙයා මුකුළු කරලා ඉවරනේ, මෙයාට මුකුළු පේන්න බෑ. දැන් මොකෝ උනේ? ගැටුණානේ. ওই ගමන ගිය නැත්නම් ගැටෙන්නේ නැහැනේ. මුකුළු කරන්නේ මෙහෙ පේන්නේ නැහැනේ වැඩි. කැලේනේ. මෙහෙ පේන්නේ මුකුළු දෙකයි. ඒ කියන්නේ අලි මුකුළු. අලිය යතින් නියවිලා කුක් කරන එකක් පේනවා. ඊට පස්සේ පේනවා ප්‍රිලවුන්ගේ මුකුළු පේනවානේ. ඔය කට්ටිය දැකලා තියෙ රිල වැඳිරිය අඳුරනවද? අර තොල් ටික රතු පාට කට්ටිය තමයි රිලවියෝ.
මිනිස්සුත් එහෙමනේ තොල් වැට් අටු තද රතු කාගේද? ගෑනුන්ගේනේ, පිරිමින්ගේ රතු නෑ. හරිද? දැකලා නෑ මේ ඔච්චර රිලව් වෙන දැකලා නැද්ද? හරි, මෙත්ත රිලව් හොයා ගන්න ක්‍රම පස්සේ කියලා දෙන්න. මේ කොහොම හරි ඒ කට්ටිය මොනායි කරන්නේ? ප්‍රේම කරනවා. දැන් මහමළුවේ ප්‍රේම කරනව දැක ගමන් පුදුම කේන්තියක් යනවා මෑණියන් අතර. ඒ හේතුව මුන් හැමතැනම ප්‍රේම කරලා කරලා මෙතනත් ඇවිල්ලා ප්‍රේම කරනවා. ඉතින් එකක් තමයි විපස්සනායෙන් බලන්න ඕනේ එක්කෝ. එහෙම නැත්නම් ඔයා ඉන්න ඕනේ. ඇයි ඔය පේනවනේ යනකොට? ආන්න ඒක නිසා. එහෙනම් වයසට ගියාම වැඩිපුර වෙන කෙලෙසේ රාගයේ ද්වේෂයේද කියලා අහනවා බහුවර්ණ ප්‍රශ්නයක. උත්තරේ ගහන්නේ මොකෙට? ඉර ගහන්න බලන්න ඔකට. ද්වේෂය. දැන් මේත් පැහැදිලිනේ, එන්නෙම ද්වේෂය. රාගයක්වත් එන්නේ නැහැ. හින්දුස්ථානි රාගයක්වත් එන්නේ නැහැ. එන්නෙම දේසේ. තරුණ කාලෙදී දෙන බහුවර්ණ වස්තුවේ රාගයේ දේසේ. රාගේ. ඉතින් එහෙම නිසා අපිට මේක මේ කරන්න දෙයක් නැහැ. හරිද? ඒක තමයි එකම දේ. යනවනම් හිත හොඳ භාවනාවක වඩාගත්තු කෙනෙක් යන්න ඕන මළුවට. එතකොට එයාට ප්‍රශ්නයක් නැහැ. මළුව උඩ මොනවා කළත් එයා බලන්නෙත් නෑ, අර වැඩකුන්නේ දැක්කත් ප්‍රශ්නයක් නෑ. හරි, මේ සුන්දර වැඩක් මේ වෙන්නේ. හිත පරිවර්තනය වුණාට පස්සේ අපිට අනුන්ගේ වැරදි පේන්නේ නැති වෙනවා. නිතරම අපිව පේන්න ගන්නවා හැමතැනදීම. ඒක වුණාට පස්සේ හරීම සැහැල්ලුයි සැනසිල්ලයි නිවන් දැක්ක වගේ දැනෙන්න ගන්නවා. ඇයිද මෙච්චර කල් දුක් විඳලා ඉඳලා කරේ අනුන්ගේ ප්‍රශ්න ඔළුවේ දාගත්ත එකක්නේ අපි කරලා තියෙන්නේ. අනුන් නිසානේ අපි ශෝක කරේ, තමන් නිසා නෙවෙයිනේ ඇත්තටම. මේ ගෙවල්ලා තියෙන කාගේ ප්‍රශ්නද ඇත්තටම කිව්වොත්? මේ පැවිදි නාපෝය දන්නවනේ, ගෙදර තිබුණේ. දැන් ගොඩක් උපාසිකාව ආපු නිසා යාලා දන්නවා. උපාසක මහත්තුරුන්ගේ කෙනෙහිලිකම් නිසා තමයි දුක් විඳේ. ඇයි? එයා මගේ කරගත්තු නිසානේ. පිරිමියෙක් මගේ කරගත්තු ගමන් එයා වෙනස් වෙනකොට අපිට දුකයි. ඒ පිරිමියා හිතින් අයින් කරපු ගමන් සැපයි. ඒක නැවිත් ඉන්නේ දැන්. එන්න වෙන්නේ නැහැ නේ. මගේ කරන් හිටියනම් ඇලුම් කරා නම් බලන්න, එහෙනම් සසරින් ගැලවෙන්න කොච්චර පහසුද? අතහැරියොත් මේ දේවල් අතහරින්න කොච්චර ධර්මයේ දියුණු වෙන්න ඕන දීතේ. හිතපු ගමන් දමලගෙන එක නෙවෙයි මං කියන්නේ. කාලයක් ධර්මය අහලා ප්‍රගුණ කළා, මානසිකාර කරලා හිතලා හිතලා එකපාර බෑ. ඔය සිල්මෑණිවරු මට ඒකනේ කිව්වේ අවවාදයක්. ඔය ගෑනු අය දුවන් එනවා එක. උදේට දුවන් එනවලු. හරිද? ගුටි කාලා කෙස්වලු කඩාගෙන එනවා. ඇවිල්ලාගෙන මෑණියෝ දැන් මහාන කරන්න. සිවුරු තියෙන සිවුරු නෑ හොඳලාට මහාන කරන්න. හවසෙනව මිනිස්සෙ බයික් එකෙන් මොකට එන්නේ? අපේ ගෑණියෝ පැත්තේ ආව මෑණියෝ පොඩ්ඩක් බලලා යන්නා. දෙන්න පොඩ්ඩක් මුල්ලකට ගිහලා කටුකුටු ගානට චුට්ටක් කළා. ඊට පස්සේ කියනවා මෑණියෝ නම් ගිහින් එන්නේ කියලා වැඳලා ජෝඩුව හොඳට කරට අත දාගෙන බයික් එකෙත් යනවා. මෑණියන්ට උලම් බහිනවා. ඒ හේතුව යා හේතුව මේ ගෑ කෙල්ල ඇත්තටම මහණ වෙන තමයි අපි කියලා. ඒ නිසා කියනවා මේ ගෑනුන්ට නම් ඔබ වහන්සේ රැවටෙන්න එපා. කවුද කියන්නේ? අපි ඇසුරු කරපු වැඩිහිටි මෑණිවරු අපිට කියලා දීලා තියෙනවා. පහුගිය කාලේ මට හරියට කිව්වා අවවාද කළා. ඒ නිසා දැන් මමත් වැඩිය විශ්වාස කරන්නේ නැහැ. මම විශ්වාස කරන්නේ අපේ මේ මිදුලට ඇවිල්ලා බැස්සොත් ත්‍රිවිල් එකෙන් බහිනකන් ෂුවර් නැහැ. මොකද මගදී හරි කවුරු හරි සෙට් වෙලා පැනලා කිල්ලක් දන්නේ නැහැ. අන්දරේ පිළිම ගාවෙදි කියන්න බෑ. ඒක නිසා එන ත්‍රිවිල් කාර්යා විශ්වාසවත් නැහැ. මොකෝ මේක හරවගෙන ගියොත් එමයයි මත්. ඒක නිසා එනවයි කිව්වට බෑ. මෙතනින් බැස්සොත් තමයි මන්නම් පිළිගන්නේ ඇවිල්ලා කියලා. මොකද ඒ තරම් අපහසුයි අතාරින එක, අවබෝධින් අතාරින එක. එහෙම අපතාරපු ටික දෙන්නත් තමයි ඉස්සරහ ඉඳගෙන මේ ඔළුව වනවන බණ අහන්නේ. දැන් මොකද වනන්න පුළුවන් හොඳට ඔක. මොකද කරලානේ වැඩේ ඉන්නේ. දැන් වයින්ොත් නෙවෙයි, හොඳ ප්‍රශංසාවක් ලැබෙන නිසා. ඒතර අනිත් හැම දෙනාම කරන්නේ මොකද? තමන්ට දුකක් ආවට පස්සේ ඒක විසඳ ගන්න අපිව පාවිච්චි කරනවා. සාවින්නාසලට කියලා මෑණිවරුන්ට කියලා පොරොන්දු වෙලා ටික දවසක් යනකොට ඒ අය හිටපු තැනක්වත් අපිට හොයාගන්න බැරි තත්ත්වෙ උදා වෙනවා. ඒකට හේතුව ඒක අවබෝධයෙන් ඇති වෙච්ච කලකිරීමක්. අන්න ඒ කලකිරීම වෙනවා විපස්සනා වඩන කෙනාට. ඒකට කියන නිබ්බිදා ඥානය. අර තියෙන අනිත්‍ය දැකලා, බිඳෙන බව දැකලා, බය දැකලා, ආදීනව දැකලා එයාට මේක හරියටම එපා වෙනවා. කයවත් ජීවිතේවත් නෙවෙයි, සංසාරෙම එපා වෙනවා. ආයි ඉපදෙන්න ඕන වෙන්නේ නෑ. කලකිරලා ඉන්නවා. මොකක්ද ඒකට කියව නම? අවබෝධයෙන් යුතු කලකිරීමේ සිට බැස ගන්නවා. ඥානේ නම නිබ්බිදා ඥානේ. ඊට පස්සේ තමයි ආට හිරගෙදරින් පැනලා යන්නේ. දැන් අපි හිර කුඩුවක ඉන්නේ මේ සංසාරේ. ඒකෙන් පැනලා යන්න හිතෙනවා. මුංචිතු කම්මෙතාව, කැමැත්ත. තාම මිදෙන කැමැත්ත නෑ අපිට. මිදෙන්න නෙවෙයි තියෙන්නේ, තාම මේ ජීවත් වෙනවා අපි තාම.
හරියට විපස්සනා වැඩුණු තැන තමයි තෙන්නේ මිදෙන්න ඕන. ඊට පස්සේ එයා පටිසංකා වශයෙන් එයා උපක්‍රම කරනවා මිදෙන්න. මොකද උපක්‍රමය? බලවත්ව විපස්සනා යෙදෙන එක වෙන උපක්‍රමයක් නැහැ. දුවන්න දෙයක් නැහැ. නැවතිල්ල හිතන්න. දැන් අඟුලිමාලට කිව්ව මොකද්ද? මම නැවතී සිටිමි. ඔබත් නවතින්න. මේ හැල්මේ දුවන ගමන නවත්තලා නැවතිලා ඉන්න කියාපු තැන ආරණ්‍යයක් කිය. ඇයි මොනව අරෙස් කරන්නද? මොනව පාලනය කරන්නද? ඔහෙලට තියෙන්නේ මොකක් කරන්න? තමන් දිහා බලන් පාඩුවේ ඉන්න අන හැම කටයුත්තක්ම තමා දෙස බලාගෙන කරත් කරන්න පුළුවන්. අනුන් දිහා බලන්නේ නැතුව දැන් අපි හිතමු ලුණු කපනවා, මිරිස් කපනවා. තමන්ට තියෙන ලුණු කපන්න. අනිත් එක්කෙනා මිරිස් කපනවා. තමන්ගේ ලුණු ගෙඩිය දිහා බලන්න තව අනුන් මිරිස් කරලා දිහා බලමු මොකද වෙන්නේ? අත කැපෙනවා. ඔව්, තමන් කපන්නේ හරියට කපා ගන්න. අනිත් එක්කෙනා කපා ගනි. කපලා නැත්තම් අය අරන් හරියට කපන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒතර මේ දාණේ හදන තැන පවා අපිට සතිමත්ව ඒක කරන්න පුළුවන්. රණ්ඩු වෙන්නේ නැත්තම් ලුණු ගෙඩියෙන් ගහ ගන්න. ටිකක් වෙලා ගිහින් බලන්න ලුණු ගෙඩිය දැන් හරි මිලයි. මං දැන් 450ද කොද කිලෝ. ඒ දෙකෙන් ගහගෙන. දැන් අද දාලා දැන් ලුණු ගෙඩිය හයක් විකිණීමට තිබේ කියලා දාලා තිබුණා. ඇඩ් එකක්. බර ගණන්. ලුණු ගෙඩිය හයක්. දැන් ඔහෙලා ඒවෙන් ගහගත්තා කියන්නේ පුදුම පාඩුවක්. නේද? ඒක මොකද වුනේ හේතුව? අර සතිමත් භවනේ අනුංගේවට හොට දාන්න යනවා. ඊට පස්සේ අරබුදයක් හට ගන්නවා. මැරෙන්න හිතනවා, ගහන්න හිතනවා, බෙල්ල වැලලා ගන්න හිතනවා, දුවන්න හිතනවා. ඇයි හේතුව? හිත අසංවර වෙනවා. තරහ ගියා. තරහ ගියාම කරන කියන ඒවා තමන්ටවත් පාලනයක් තියද නැද්ද? නෑ. උන් හිටි දැන් පේන්නේ ගුරුවරයා පේන්නේ නෑ, ගුරු මෑණියෝ පේන්නේ නෑ. ඒ වගේ තත්ත්වයකටපත් වෙන නිසා මම යෝජනා කරන මොන දේ කළත් සතිමත්ව කරන්න ඔහෙට දුවන්න දෙයක් අයිති කරගන්න දෙයක් මේ කැලේ නෑ. මේ ගහක් කොළක්වත් ඔහෙට අයිති නෑ. මේ ගල් පර්වත මේ කිසිවක් අයිති නෑ. අයිති වෙන්නෙත් නෑ. හොඳේ හිතන් දෙපා අයිති වෙයි කියලා. ලියටයක්වත් අයිති නෑ. අඩුම කර මේ කණුවක්වත් අයිති නෑ. මේ ඔක්කොම අයිති වෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. ඒ නිසා ඒ ඇත්තන්ගේ අවසරයෙන් අපි මෙහි ජීවත් වෙනවා විතර. අපි දන්නකොම මේවා මම අරන් යන්නත් බැරි නිසා අපිට ජීවත් වෙන දුන්නම ඇති. ඒකනේ ඕන, භූමියක් ඕන ජීවත් වෙලා බණ භාවනා කරලා සංසාරයෙන් එතන වෙනම් මේ මායයට පහර දෙන්න ඕන විපස්සනාවෙන්මයි. වෙන මුකුත් ක්‍රමයක් මායයක් වෙ මේ මාය දිව්‍ය පුත්‍රයට ගහන්න ඕනේ නැහැ. එයාට වදින පාර කෙලෙස් වලට ගැහුව ගමන්. මොකද කෙලෙස් නිසානේ ආ වැඩි ගමන අරන් යන්නේ අපි. ඒ තෙල් ඉන්ධන නැති වෙනකොට, තණ්හාව නැති වෙනකොට එයාට මේ අපිව වටේ ගෙනියන්න. එයා හරි ආස අපි වටේ යනවට. දිව්‍ය ලෝකේ, පෙරේත ලෝකේ දෙකේ සක්මන් කරනවා අපි දෙපැත්තට. නිරේ යනවා හරි සන්තෝසයි. මේ මාර්ය කැමති. එතකොට කැමති නැහැ බුදු වෙනවට, රහත් වෙනවට නේ. ඒක නිසා අපි එහෙනම් ගැටෙන්න යන්නේ කාත් එක්කවත්. මේ කෙලින්ම අපි කරන්නේ බොහොම අහිංසක ව්‍යායාමයක් ගන්න පුළුවන් නම් හිත දියුණු කරගෙන මේකෙන් ගැලවිලා යන්න. බැරි නම් ඒ වගේ බැඩෙන්නේ නැති කට්ටිය පුළුවන් නම් මේ වඩන ඇයට උදව් වෙන්න. භාවනා වඩන ඇයට සද්ද කරන්න නැතුව උදව් වෙන්න. නිහඬ වෙන්න. ඒ අයගේ වතපිලිවෙත් ටික පුළුවන් නම් කරලා දෙන්න. දැන් භාවනා කරන්නේත් නැහැ, වැඩ කරන්නේ. වැඩකුත් නැහැ. එතකොට යාගෙන් අපිට ඇයි හේතුව? එයා කරගන්නේත් නැහැ. කරන කෙනෙකුට උපකාර වෙන්නෙත් ඒ නිසා තමන් එක්ක වත පිළිවෙතින් උදව් වෙන්න. භාවනා වැඩෙන්නේ නැති කෙනෙක්ට මම මේ කියන වැඩෙනව නම් වඩන්න. එහෙනම් පැහැදිලිද දේශනා? මම දැන් වැඩි වෙලා කතා කරන්න බලාපොරොත්තුුනේ නැහැ. කෙටියෙන් කතා කළේ. සිද්ධිය මතකයි වුණේ මොකද්ද? භාවනා කරන්න ගියා දෙවියෝ බිමට බහින්න උනා. ඒ නිසා යාළ මෙයාල සොයනස ලෙලව ගන්න අමනුෂ්‍ය රූප පෙන්නවා. බය හිතෙන ඒවා කියන්නේ කවන්ද කවන්ද රූප. බෙල්ලෙන් උඩ ඔළුව නැහැ, යට තියෙන කඳ. දැකලා තියද? නෑනේ. ගල් දුවාරන්නේ ඉන්න එක්කෙනෙක්. එයා ඉන්නවා, ඒ සොහනක් තියෙනවා බෝධිය ගාව. ඒ සොහනට අධිග්‍රහිතව ඉන්නවා කවන්ද රූපයක්. ඇස් දෙක තියෙන්නේ පපුවේ. නහය තියෙන්නේ පපුවේ. කට තියෙන්නේ පපුවේ. ඔළුවක් ඔළුව නෑ. ඒව දැක්කොත් මොකද වෙන්නේ? හීන් දාඩිය දානවා. නූල් බඳින්න වෙනවා. දැකලා නෑ, අපි දැක්කෙන්නේ නෑ. නමුත් දැකපු අය ඉන්නවා එහෙම. ඉතින් දැන් අන්න අද කුටියට එනකොට කවන්ද රූපයක් පෙනේද? නැහැ. එහෙනම් බය වෙන්න එපා. මෙහෙ මොකුත් නැහැ. ඒ ආරක්ෂාව සපයලා තියෙන්නේ. දෙවියන්ගේ දේව ආරක්ෂාව, ඇල්ම බැල්ම තියෙනවා. නිකන්වත් බයක් ආවොත් මේ පින්වත් මෑණිවරු ඉතිපිසෝ භගවා අරහං ආදී බුදුගුණ සත්ගායනා කරමින් යන හයියෙන් කියන.
අමනුස්සෙක් හිටියත් ඌට පැනල යන්න තියෙන සයිස් එකට කෑ ගහලා කියා කිව්වම ඉතින් දුවනවා. අමනුස්සයනේ අලියෙක් හිටියා, අලියත් දුවනවා හයියෙන් කිව්වොත්. ඇයි මේ කවුරු හරි ගෑනු ගෙනට පිස්සු ඇදලා තමා අපිටත් යන එන මං නැති වෙන එන්න කලින් දුවනවා නේ. එහෙමයි කතාව. ඒසබ් බය හිතුනොත් භාග්‍යතුන් වහන්සේ කියනවා බයං වා ජම්බිතත්තං අනුස්සරේ සම්බුද්ධං. වේවුලන ගමන් හරි තිබිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා. ඒත් මදිනං සවාක්කාතෝ භගවතෝ ධම්මෝ. ඒත් මදිනං සුපටිපන්නෝ භග. ඒත් මදිනං ආයිතිපිසෝ භගවා. දැන් ගුලුවන් කරගන්න. නොනවත්තා එක දිගට බය නැති වෙනකන් හයියෙන් 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 ගාථා කියන්නේ. දැන් ඒක මං කිව්වේ අර කවන්ද රූප ගැන කියපු නිසා නැත්තම් බය වෙනෝනේ. ඒ වගේ වර මැව්වට පස්සේ සමාධිය නැති වුණා, බය ඇති වුණා, අසනීප වුණා, නිින්ද යන්නේ නැහැ. එතකොට නිින්ද යන්නේ නැත්නම් කැස්ස හෙම්බිරිසාව හැදුනා, උණ හැදුනා, උණ ගැනෙනවා. ඊපස්සේ ආයෙ වැඩියා. උඹලට හරියන්නේ එතනමයි අරම්පලයල් ආයුධය. මොකද්ද සූත්‍රේ? කරණීය මෙත්ත. අපි හැමෝටම පාඩම් එකම සූත්‍රයක් තියෙනවා. අනිත් සූත්‍ර අරන් නැති වුණත් පොඩි කාලේ අපිට පාඩම් මොකද්ද? මෙන්න මේක. හරි වටිනවා. මේක තියෙන තනිකර මෛත්‍රී භාවනාවක්. ඒක දැන හෝ නොදැන අපි කියනවනේ. ඒකෙන් වෙන්නේ දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන අනිවාර්යයෙන්ම ප්‍රිය වෙනවා තමන් සත්වයන්ට. පස්සේ තියනකොට අනේ අර දෙවියොන්ට මෛත්‍රී ඇති වෙලා මනුස්ස වෙස් මවන් ඇවිල්ලා පාත්‍ර සිවුරු ගන්නවා, වදිනවා, පාදෝවණය කරනවා, කකුල් මිරිකන්න දහනවා, තෙල් ගන්න ආනවා. පුදුම සැලකිලි. ඉතින් ඒ නිසා හිත සමාධිමත් වුණා. දැන් සලකන්න පිරිසක් ඉන්නවා. ආරක්ෂාවටත් ඉන්න වෙනම් පිරිසක්. අමනුස්සයන්ට එන්න දෙන්නේ නැතුව රැකවල්ලානවා. දෙවියෝ තමයි රැකවල්ලාන්නේ. ඒ දෙවුරම් වෙහෙර හිටිය සුමන දෙවියෝ දිව්‍ය රාජය කියලා. ඒ ගේට්ටුව ගාව ඉන්නේ. කාටවත් එන්න දෙන්නේ අමනුස්සයන්ට. ඒගොල්ලෝ අපේ සෙනසුනේත් අපි දෙවියන්ට එහෙම බාර දීලා තියෙනවා. එයාලා පරිස්සම් කරනවා මෙතන. ඒ නිසා මේ අනවශ්‍ය අස්ථාන බියක් ඇති කරගන්න එපා. රැ ලහඩ උනත් ඔයාලට මේ ඕන තැන කැවිදින්න පුළුවන් බය නැතුව. චෛත්‍යයට යන්න, බෝධියට යන්න ගිහිල්ලා හොඳින් ඉන්න. හැබැයි හිත හොඳින් ඉන්න නැත්තම් දෙවියෝ මෙනු අනිත් පැත්තෙන්. දෙවියෝ ඇවිල්ලා පෙන්වන අර වගේ රූප. ඇයි එලවන්න? මේ හොල්මන් නෙවෙයි පෙන්වන්නේ. දෙවියෝ මවල පෙන්නවා මේ කියන කාලකන්ණියාව මෙහෙන් එලවලා. දැන් හොල්මන් දැකපු කට්ටිය කවුද කියලා ගණන් කරලා බලන්නකො පහුගිය දවස්වල. දැකපු අනිවාර්යෙන් හිතේ හොරයක් තියෙන අය තමයි දැකලා තියෙන්නේ. මටත් පේන්නේ නැහැ. මමත් මේ මහ රෑ 12 ටිකට මම ඇවිදිනවනේ මෙතන. එහෙම පේන්නේ නැහැ. පේනවනම් මොනවා හරි වරදක් හිතේ කොහේ හරි දුෂ්ට චේතනාවක් තියෙනවා. අනිත් එක මේ ස්ථානට විපත් කරන්න කවුරු හරි ඉන්නවනම් එයාට අනිවාර්යෙන් මෙතන ඉන්න දෙන්නේ නැහැ. කකුලෙන් හරි අදිනවා රෑට ඇවිල්ලා. බෙල්ල මිරිකයි හොඳේ. අයි කිව්වේ නැහැ කියලා කියන්න එපා. ඒ නිසා සිත පිරිසුදු කරගෙන වාසය කරන්න. එහෙම වෙලා තියෙනවා. මම මේ නිකම් විහිළුවට කියන නෙවෙයි. බෙල්ල මිරිකලා යටි ගිරියෙන් කෑ ගහන රෑට හැබැයි කෑ ගහන්නේ නැහැ කට්ටියට. හීනෙන්නේ. හීනෙන් උනාට වෙලා තියෙන ඇත්තට. ඇත්තටම මිරිකලාවිල්ලා. කකුලෙන් ඇදලා බිමට දානවා. හරි. ඒව බය වෙන්න ඕන කවුද? දුෂ්ට චේතනා තියෙන අය විතරයි. පාරිශුද්ධ චේතනා තියෙන අය බය වෙන්න ඕනේ. ඕනේ නැහැ. මොකද මේ අපි කැලේක ඉන්නේ හොඳේ. ගඩේක ටියුබ් ලයිට් දාපු දැනක නෙවෙයි අපි ඉන්නේ. මා වනාන්තරයක් මැද්දේ කළුවරේ ඉන්නේ. දැන් ඊයේ අද පාන්දර මට වාහනයක් ගෙන්න ගන්න හරි අමාරු වුණා. මොකද මෙන්න නිතරම රියදුරු මහත්තයාට සනීප නැති නිසා එයා එනවා. එයා ඕන රැයක එනවා අපි වෙනුවෙන්. ඒ ප්‍රශ්නයක් නැහැ. එයාත් අසනීප වෙලා ඊයේ කවුරුත් නැති දැන කතා කරලා දායකයෙක්ට එයත් ටිකක් තින් බය තිබුණා. නමුත් හැබැයි මනුස්සයර පින් දෙන්න ඕනත් ධර්මදේශනාව කරන්න වෙන්නේ නැහැ ගිහිල්ලා. එයාවත් ආවේ නැත්තම් නැත්තම් වෙන්නේ තනියෙන් පයින් යන. මඳින්නත් බෑ. නමුත් ඒ උපාසක මාත්‍යර පින් දෙනව දැනුත් ඇවිල්ලා අපි නොමිලේ වැඩමවාගෙන ගියා. තමන්ගේ කාලයේ ශ්‍රමය වැය කරලා නිදි මරාගෙන ඇවිල්ලා උදේ 3ට ආවා. නැත්තම් 9ට හරි යන්න බෑනේ. තේරෙන්නේ දැන්? ආ මිනිස්සු හරි බයයි මේ කැලේ මැද්දට එන්නේ කට්ටි. දැන් මං අහන්නේ ඔහෙල එන්න බයයි. අපි ඉන්නේ කැලේ මැද්දනේ. ඒ නිසා ඒකත් දියුණුවක් වශයෙන් හිතුවට කමක් නැහැ. මේ ස්වාමීන් වහන්සේලගේ මෑණිවරුන්ගේ ඔච්චර මිනිස්සු මැරෙන්න බයයි දඟලන අර ටික එන්න බැරුව අපි මේ වනයක් ඇතුලේ වාසය කරනවා කියන්නේ එක්තරා ගුණයක්. මරණයට අභියෝග කරලා තියෙන. බය නැති වෙනවා ඇත්තටම. දැන් අලිත් එක ඉන්න බය නැති වෙනවා. පේන්න පේන අලි අලින්ට බය නැත්නම් මීහරට්ට නම් බයම නැහැ නේ මං හිතන්නේ. නෑ විහාරට භාෂාව දන්නවා කට්ටියත් ඒ වගේ ටිකක් නිසා භාෂාව දන්නවා. මල්ලි මේ පොඩ්ඩ අයින් වෙන්න කියලා කියන්නේ. ඊයේ ඇත්තට මම එනකොටත් මේ උදේ පාන්දර මීහරක් දෙන්න හිටියේ. මං භාෂාව දන්නවා. මාත් දන්නවා.
ඕ අලිය වගේ ටික ලොකුයි තමයි. ඒ වුණාට අන් තියෙනවා. අලින් ඩන් නැහනේ. ටෝච් එක ගහුවම අන් දෙක දැක්කොත් බය නැති වෙනවා. පේන දුවන දුවන මේ ඒගොල්ලෝගේ භාෂාවකුත් තියෙනවා ඇත්තටම. ඇත්ත වශයෙන්ම අර ඇදලා කතා කරන්නේ. එහෙම ඇදලා කතා කරගමන් කිසි කරදරයක් නැහැ දුවනවා. ඉතින් එහෙමනම් මේ චොප්ටා විහිළුවක් කළේ වරන් ගන්න එපා. ඒ මොනවත් අපිට අදාළ වෙන්නේ නැහැ. අපි විපස්සනා කරන කට්ටිය නම් අලිත් එකයි කොටිත් එකයි වලස්සුත් එකයි ඕන එකෙක් අපිට ඉන්න පුළුවන්. හේතුව අපි මරණයට බය නැති වෙනවා. අයියා දන්න ශ්‍රණය ජීවත් වෙන උනේ මේ ජීවිතේ අපි ජීවත් වෙන්නේ ශ්‍රණය. විපස්සනා වැඩුණා තේරෙනවා ඒක. ඒ අතීතේ පවතින්නේ නැහැනේ. අනාගතේ පවතින්නේ නැහැ. මෙන්න මේ ශ්‍රණය දැන් විතර අපි ජීවත් වෙන්නේ හැමදෙස්සෙම. ඒක හරියට හරියනවා සිහියෙන් හිටියොත්. එතන බැඳුන් නැත්තම් ගැටුන් නැත්තම් කෙලස් නැ නිකෙලස් රහත්. ඒ ධම්මජීව සාංශ නිතරම කියන ශ්‍රණයක් රහත් වෙන හැටි. ශ්‍රණයක් රහත් වෙන්නේ කොහොමද? ඒ ශ්‍රණේ රාග දේශම නැතු ඉන්නවා. අවබෝධයෙන් ඉන්නවා. සතිමත්ව ඉන්නවා. හිතේ දුකක් ඒ වෙලාවට නැහැ නේද? දුකක් නැහැ. දුක එන්නේ මර මේ කුණු කන්දල් වලින් තමයි. ආරමුණු වෙනවා ආයතන වලින් ඒව ගන්න ග්‍රහණය කරනවා anu බැනපුව ඔලුවට ගන්නවා. අනුන්ගේ වැරදි අපි ඔලුවට ගන්නවා. අනුන්ගේ දුස්සීලකම් අපි ඔලුවට ගන්නවා. අපිට හරි බරයි. ඒ හරියට ඉපස්සන වැඩිච්ච කෙනා මොනවත් ඔලුවට ගන්නෙ නෑ. තමන්ගේ දෙයක්වත් ගන්න නැතු එයා ඉන්න බලනවා. ඒ නිසායි කිව්වේ මජ්ජේචනෝ ගහෙස්සසි උපසන්තෝ චරිස්සසි. රහතන් වහන්සේ පුරේච මජ්ජාච පච්චාච මේ තැන් තුනේම වැදෙන්නේ නෑ. අතීතෙ බැඳෙන්නේ නෑ. අනාගතෙට බැඳෙන්නේ නෑ. වර්තමානයේ සතිමත්ව ඉන්න බැඳෙන්නේ නැතුව එතුමා කොහොමද ඉන්නේ? උතුමන් වහන්සේලා සත් මේ සාන්තව උපශාන්තවනේ උපසන්තෝ චරිස්සසේන. අපිටත් ඒ ශාන්ත භාවයම් වේවා. මේ මාර පරාජය කරගන්න ලැබේවා. අද මාරය ගැන තමයි මාතෘකා. මාර කිය මොන මාරද? ක්ලේශ මාර. පරාජය කරගන්න ලැබේවා. මාර දිව්‍ය පුත්‍රයා යාළු කරලා තියාගන්නද? තරහ කරගන්න එපා කිකියෝ කියලා. ඒක අනවශ්‍ය කරදරයක්. ඒ නිසා මාර දිව්‍ය පුත්‍රයාට පින් දෙන්න යම රජතුමාට පින් දෙන්න. පොඩ්ඩක් හරි ගැස්සුනොත් එහෙ ගියොත් ගේට්ටුව ගාවදී බේරෙන්න පුළුවන්. නිරේට යනවා. හරිද? යනකොට ගේට්ටුව ඉන්න යම රජතුමා කතාන මෙහෙනෝ තමසේ පින් දුන්නනේ. ඔවුනේ වාට මේ පින් දුන්නා මං කියලා දෙනවා. හරි එන යනකොට පස්සෙනෝ කියලා අපිට පොඩි අවස්ථාවක් කවුද දෙන්නේ? ආ නිසා මේ මං හිතන දැනන දෙන හෝ පින් දෙනව කට්ටිය දෙන්නේ කොයි වෙලාවටද? උදේ වන්දනාවෙත් දෙනවා. හන්දේ වන්දනාවෙත් දෙනවා. ඉමිනා පුඤ්ඤ කාම්මේන මොකද ගාථා ටිකක් තියෙනව නේද? බාල සමාගමනේ අනිත් එක. කියම් බලන්න ඉමිනා පුඤ්ඤ කම්මේන ඈ සතන් නෙවේ. පුඤ්ඤානුමෝදනා. ඔව් ඉමිනා කතේන එහෙමද? උපාජ්ජාචරී මන් දැක්කයි උපාද්‍ය ආචාර්ය චරියෝ මම දැන් කියලා දෙන්න කියන්න බලන්න. උපාජ්ජාචරියෝ මම ඈ ඔව් හිතායට අහිතවත් අයට මිතුරන්ට නේද? එහෙම තියෙනවනේ දැන් මතකේ. සක් දෙවියන්ට ඔයක තියෙනවා. හතර රන් දෙවියන්ට මාරාජ මාරදීව පුත්‍රයාට. ඔය වචන නිකන් කියන්න එපා. තේරුම් දැනන් කියන්න. එතකොට තමයි පින් ලැබෙන්නේ. අපේ හිත යමු වෙන්නේ පැයකට. යමෝ දේවා මනුස්සාච. එහෙමත් තියෙනවා නේද? යම රජතුමාට සියලු දෙවියන්ට පින් අනුමෝදන් වේවා. එහෙනම් පොඩි හරි වැරදීමකින් ගියොත් නිරේ පැත්තේ ඉන්න යාළුවෙක්. කවුද යාළුවා? පින් දීලා තියාගත් යම. එහෙනම් මේ මෑණිවරු අවුරුදු 50ක් වන්දනා කරන එක නැහැ නේ. බැරි වේ වගේ මට පේන. 10ක් කරයි කියන අඩුමතර. ඒ 10 දවස් කීයක් තියෙන්නේ? 365 10 3650. ඒක දෙක ගානේ. හා 7000 ගණක් තියෙනවානේ. එතකොට ගැලවෙන්න පුළුවන් චුට්ටක් හොඳේ. ඒ නිසා විපස්සනාත් කරන්ඩ වන්දනාවේදී පිනුත් දීලා තියෙන යම රජතුමාට විතරන්නේ වෙයි. මාර දිව්‍ය පුත්‍රයාට මෛත්‍රී කරගන්න. නිකන් නැති කරදර ඔළුව දා ගන්න ඕනේ. නෑ තරහ වෙන්න එපා. එහෙනම් මේ මාර දිව්‍ය පුත්‍රයා අපිත් තරහ වෙන්න එපා. මේ අපි කිව්ව ඔබතුමා ගැන නම් නෙමෙයි. අපි කිව්වේ කෙලෙස් මාර්යා. පොතේ තියෙන එහෙම ඈ. මොනයි ක්ලේශ මාර රාග දේශ ඒවට පහර දෙන්න තියෙන එකම ආයුධ තමයි ප්‍රඥාව. ප්‍රඥාව නම් කිම? විපස්සනා ඥාන. වෙන මොකුත් නැහැ. එහෙනම් අද දේශනාවෙත් අපි කියලා දුන්නා ගුවන්විදුලියේදී
සමාධි භාවනා කියලා එකක් තියෙනවා, පඤ්ඤා භාවනා කියලා එකක් තියෙනවා. සමාධි භාවනාව නැහි ආනාපාන සතියාදී සමත භාවනා. ඒකෙන් ඇති වෙන උපරිම දේ සමාධිය පමණයි. එතනින් එහාට යන නම් ඉන් නැගී සිටලා මින් අරගුවන්නේ දැන් මේකේ අනිවේශනෝ සියා කියන ධානවල ඇලිලා ඉන්න එපා. ඒකේ නැගිටින්නේ කියලා මේ දේශනාවේ තියෙනවා අන්තිමට. ඒකේ නැගී සිටීමෙන් දැන් සතිමත් වෙලා අර සමාධිය නැත්තේ නැතිනවා. හැබැයි ධානයෙන් අවදි වෙනවා. අවදි වෙලා නාම රූප දෙක බෙද බෙදා බලන් ඉන්නවා. කය දිහායි හිත දිහායි මාරුවේ මාරුවට බලන. එනේ නරමුණට බලන් ඉන්නවා. එනේ නේනකට ගහනවා. අතාරින්නේ නැහැ. හරිද? ඉතින් ඒකට කියනවා මොකද්ද? පඤ්ඤා භාවනාව. නැත්තම් විපස්සනා ওই දෙකම ඕනේ. එකක්වත් ප්‍රතික්ෂේප කරන්න බෑ. අනිවාර්යෙන්ම ඕනේ පඤ්ඤා භාවනා සෝතාපන්න වෙනවා නම්. නැත්තම් බෑ. ඔය කට්ටිය දොර නිකන් සෝවන් වෙන්නේ නෑ. ඔළුව ගැසිලා සෝවන් වෙනවද? මොරටු මෑණියෝ වෙන්නේ නෑ. ඔළුව ගැසිනවනේ. අපි කොච්චර ගැසිලාද අපි ඔළුව මේ පාරිනකොට පුදුම වලවකට වැටෙනවා අපි. එහෙම උගන්නන දැනක් තියෙන එකයි මම මේ කිව්වේ. දවස් හතරක් ඉන්න අන්තිමට ගස්සලා දාන ඔළුව. හොඳට භාවනාව කරලා ඕම ඔබ දැන් ගැස්සෙනවා. සමාධිය නගීවා. නැගගෙන එනවා. ඉතින් මොකද නගින්? කියන්නේ. කිව්වේ මොකද දැන් දේශකයන් වහන්සේ නගින්නේ කියලා. සමාධිය නගීවා. කියනකොට උපාසකම්මලගේ නගිනවා සමාධිය. වැඩි වුණාම කියනවා සමාධිය බසීවා. දැන් මුං උඩ යනවා කියනකොට බසීවා කියනකොට බහිනවා. මොකද බහින්නේ? සමාධිය බහිනවා. දැන් බහැලා ඇස්සරලා බලන සමාධිය බැස්සා. මේක මේ නගින්න කියනකොට නගින්නයි බහින්නකොට බහින්නයි මැජික්ද? ඒ තමයි. එතකොට ගැස්සෙන්න කොම ගැස්සෙනවා. නිකන් ආරුඩිලා වගේ. හරිද? ඉතින් පිස්සු පීකුදු. මොනවාගේ පිස්සු පීකුදු. ඕවට තමයි යන්නේ. භාවනා කියලා. ඉතින් පිස්සු දෙන කන්දයක්. ඉතින් ඒ නිසා මෙවැනි කල්යාණ මිත්‍ර ඇසුරු කරන්නේ නැහැ. ඒවා පැත්ත බලාදී බලන්නේ. ඇයි අමාරුයිනේ. පෑගෙන වාඩිලා ඉන්න එපා. බයිනවත් එක්කනේ. ඒ නිසා අපිට හරි වාසනාවක් ලැබිලා තියෙනවා. අපි අර විකාරවලට අහු වුණේ නැතුව. අසත්පුරුෂයන්ට අහු වුණේ නැතුව. සැරෙන් හරි ධර්ම කරුණු කියා දෙන කල්යාණ මිත්‍රයන්ට අපි අහු වෙලා තියෙනවා. ඒක හොඳයි නේ. ඔයලා කියන්නේ මම දන්නේ නැහැ. මම ගැන නේ මම මේ කියාගෙන අපේ මේ ගුරු ආචාර්යයන් වහන්සේලා ගැන අපි කතා කරන්නේ බොහොම වටිනවා ඈ. එහෙනම් ඒ කරුණු කාරණා සිහියට අරගෙන අදට වඩා හෙට සතුටින් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න මේ හැම දිනාටම වාසනා උදා වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා චුම් මහින්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චං රක්칸තු තං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිච්ඡතු. ලගන්න